कक्षयो निभानम् द्वेखयो निभानम् मोहखयो සරණයි අන්න භාගදුන් නාස පෙන්වා දෙනවා මේ සතරාපාය තමයි වැඩිම දුක්කිදිෙන සත්‍යයෝ ඉන්නේ සතරපාය තමයි වැඩිම සත්‍යයොයින්. එතකොට මනුසේ වසයෙන් ඉඳලා කියෙන් කීදනාද නැවත මනුසොලෝකෙටෙන්නේ. අතකෝ භගවා පරිත්තං නකසිකාය පංසුන් ආරෝපයෙත්වා බෙක්කූ ආමන්තේසි තංකින් මං්්‍යත භික්තවේ කතමු වෝ කෝ භෞතරං යෝ චායන් මය පරිත්තෝ නකසිකායන් පන්සු ර අරෝපිත අරෝපිතෝ. අයං මහා පතවිතිී යනදිවසේ. බුදුරජාණන් වහන්සේ දවසක් අතකෝ භගවා පරිත්තා නකසිකාය පංසුම් ආරෝපෙත්වා බික්හු ආමන්තේසි. දවසක් භාගතුන් වහන්සේ නියපොත්තට ඉතාම පස්වල්පයක් අරගෙන භික්‍ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කරනවා. තංකින් මං්්‍යත භික්කවේ කතමං නූ කෝ බෞතරං යෝ ඡායන් මයා පරිත්තෝ නකසිකායන් පංසුන්, අරෝපිතෝ අයංවා මහා පතවීති. මහන මොකදද හිතන්නේ. මේ මගේ මේ නියපොත්ති තින පස්්ටිකද වැඩි. හෙම නැත්දම් මේ මහා පෘතුවේ ම පපො තියන පස්්ටිකද වැඩ. එකට භික්‍ෂුන් හසල උත්තරයක් දෙනවා ඒත දෙව භන්තේ බහතරන් යදිදන් මහාපතවි අපමත්තකායම් භගවතා පරිත්තෝ නකසිකායම් පන්සු අර ආරෝපිතෝ සංකම්පින උපේති උපනිධම්පීන උපේති. කාල භාගම්පී නපේති මහාපතවින් උපනිධාය භගවතා පරිත්තෝ නකසිකායම් පන්සුන් Rරෝපී තෝති. මේ භාගුතු හන් ඔබහන්සගේ අති නොයි පස්්ටික මේ මහපොළුවවත් එක්ක උපමා කරන්න බෑ. මේ මහපොලෝග කියනනි මොනතරම් විශාලයකක් මේ මහපොලො කොච්තර උප පස්තිනවාද. ඔබහන්සේ නියපොතරන්දි මොතරන් සුළු ප්‍රමාණයන්. ඉතින් බහගතුන් වහන්ස මේ මහපොලෝය තියෙන පස්සෙක්ක ඔබවහන්සේගේ නියපොතරගත පස්්ටි උපමා කරන්න ගියෝොත් මේ මහපොය තින පස්සලින් කලාවෙන් කලාවක්වත් නැහැකිලා ැපට පිින්. අන්සු මාත්‍රයක්ත්නෑ එහම බැලෝත්තේෙන්. පුකට මහපලෝවත් දෙක සංසන්ධනය කරලා බැලූහාම ඔය නියපෝතති තින පශස්ටික ගණන් ගන්නවත් බැ. ගනන් නොගෙනම අත්හැලදාන්න පුළුවන්. තේරුමක් නෑ මහපොලොය පසුයි නියපොතති තින පසු ැලූ හම මොන තරන් වෙඩසත්්‍යය නෝද මේේ දෙකා අර යනදර සෙම්මි විික්ෂූන් භහගතු නාසරුත්තරයක් දෙනවා. ඒව මේවකෝ භික්කවේ අපකාතය සත්තායේ මනුස්්‍යාජුතා මනුස්සේසුූ පච්චා ජයන්ති. අතකෝ ඒ ඒව බෞතරා සත්තායේ මනුස්සා චුතාා නිරේ පච්චා ජායන්ති. මහන මෙන්න මේ ආකාරී මේ උපමාවෙන් තෙරුම් ගණ්ඩ. ඒව මේවකෝ භෙක්කව අප්පකාතයේ සත්තායේ මනුස්සා චුතාා මනුස්සේසු පච්චාජයන්ති. මනුස්්‍යයෝ වෙලා ජීවත්තල ඉඳලා චුතවෙලා මැරිලා මනුස්්‍යයන් අතර උපදින පිරිස මෙන්න මේ නියපොත්්ති තියෙන පස්සිල වගේ පස්්ටික වගේ. මේ නියපොත්ති තියනෙන පස්්ටික වගේ. මනුස්්‍ය අතර ඉඳලා මැල්ල නැවත මනුෂ්‍ය අතර මඋපදින පිරිස. අතකෝ ඒදය බහුතර අසත් අයි මනුස්්‍යසාචුතා නිරේ පච්චා ජායන්ති. මනුෂ්‍ය අතර ජීවත් වෙලා නිරයට යන සත්‍යව මහන මෙන්න මෙ මහපොළොවාගේකි. දැන් කෝටි අඩසයක් ඉන්නවානි මිනිස්සු. කෝටි අඩසය ඔයග උප්‍රමාවට දාළ වැලුවත් එහම ඔබට බලාග ැයි කී කෝටියන් නිරටයට යනවද කිය. ට සං්‍යාත්මකෝ පතිසත්වයක් කසේදක් වන්නඩ වෙඩරිසරම් ඉතාම සංගීන ගැටලුවක් වෙනවා මොකද දැන් කෝටේ අඩසයක් ඉින්වාන්නේ මෙම බැලු හම කිය කියීදනනාද එක් නෙදන්නත්තවය සුග දයනවා කියලපේ නේතරම් සුළුප්‍රමාණයක් මෙහ්මවත එකක වැලුහම් භාගතුනාශ මොකක්දම පෙන්වා දෙන අපට ඒත් තරම්ම මිනිස් සුමැරලයන් නිරයට කියලයි. අතකෝ ඒටෝ බහුතරා සට්තායේ මනුස්සා චුතා නිරේ පච්චා ජයන්ති නුස්සේලයින්න සත්‍යය මිය ගහම මහපොල හා සමානයකිවේ සුද්ධ සිංහලෙන්ම කිවත් මැරන්න මැරණ අය නිරයට කියලයි මේ සුද්ද සිහලින් කියති ඒ තරම් අපි හම කියනනිකීමට මැරණ වා මක්හෝ මැ ැ තරම් යන කියන ගේෙමේ ගැන ඒ තරම් ඉගැන අත්ී බහතරයක් ලක්ෂයම් මැරුණොත් එක්කෙනෙක් අ සුගති ටේ කියලා හිතන්න පෙරිතරම් ඔප මහත්තතා බුදුපියාන් අසම පෙන්වාදී. ඒ තරම්ම මනුස්්‍යයෝ දොර්දාාන්ත ජීවිතයක් ගත කර. මනුස්සේ වුනාට මනුස ගුණ ධර්ම කියෙන එක ඇත්තිමනැති මිනිස් ජීවිත, හිස් ජීවිත. මිනිස්ස කියලා කියන මොනතරම් ශේ්ි පිරිසකරද. මිනිස්වත්‍ර නේද සම්මා සම්බුදු පියාන් වහස නම් ූම් භිවිශ්වේ අබ්‍රමහා ශාස් සුතුමන් වහන්සේ පාලවි. මිනිස් වතර නේද එවතුම්ූ අරිහතුන් වහන්සේලා පහලවෙන් පසේ බුදු පියාන් වහන්සේලා පහල වෙන්නේ බුදු පසේබුදු මහරහතන් වහන්සේලා යන ඔත්තරේතරයේ. විද බෝධිය පහලවෙනි මනිස් අතරයි ප්‍රහතන් න්සල සුද්දවාසෙ ඉන්න පුළුවන් නමුත් මනුස්්‍ය අතර පහු රහතන් හසර තමයි මහාභික්ඥාලාබී මහරහතන් ආන්සලා වෙලා හාසනය බබලවන් සාප සුද්දවාසිද ප්‍ර්ඥාන්ට කොරන්න පුළුවන් දෙයක් නෑ හැබැලූහම්. එතකොට මේඋතුම් මනුස්සජීවිතය කොයිතරං උසස් ජීවිතය ඇදද තමන්ට අත්්‍යහපත සලසාගෙන ෝක සත්‍යයාටත් ඇහැට පෙන නොපිනන්න සක්කල ෝක සත්්‍යයාටම අප්‍ර මානු සැපයක් කත් කල දෙන්න පුළුවන් උතුම් මනුස්ස ජීවිතයක් නේදමි. එතකොට ඒ මනුස්ස ජීවිතය ගත කරලා මැරිලයි නිරේටයන් එක එහෙනම් නිරේටයන්ට හේතුවෙන්නේ ඒ තරම් ඒ තරම්ම දුර්ධාන්ත පදුට්ට ජීවිතයයක් තමයි මනුස්සය ගත කරන්න බලන්න පින්ගතුනී අපට අහන්න ලැබෙනවා මේ බට්න දේශනා සම්බන්ධයෙන් ගොඩක් අවස්ථාවල්දී මේ ධර්මය ඉස්සර මනුසේ හැසිර නාකාරය ගැන මේ බණහන පින්වතුම් අපිටේ ගැන කියනවා තම තමන්ගේ ගේවලු සාමාජක හැසිර නාකාරය ිරිඳ හැසිර හැර නාකාරය සැමි හැසිරි නාකාරය යන දිවසෙන්.ඒ ධර්මය ඉසරහා අකෘතක්චකම දක්ව නාකාරය බලන්ඩෝඩ. මේ ධර්මය ඉස්සර හා ගුණයක් රඳන්න නඇති මිනිස්සු ඉන්නවා. කිසි මාකාරයකින්. මේ භායානක ගෝර කටු සංසාරෙන් එතර කරන්න කියලා කරුණාව කොච්චට පිහිටිය පිට වුණත්. අන්සු මාත්‍රක තරන්ත් ගුණයක්ක් රැදි ඇති මිනිස්වන්නම මේ ලෝකී ඉතින් ඒ මිනිසු කොහෙට දෙයන්නේ ඔය නිරේට තමයි යන්නේ ගුණයක් රැදුන් ඇත්ති යයි ඒ තියන පදුට්ට දුර්ධාන්තකම නිසා. එබඳු අසපපුරු සයෝ සුගතියට යන්න ත්නෑ නිවනට තා සුගතියටවත් යන්න මොකද උත්තේතර බුද්ධහම සංගකන ත්‍රවිරත්න්නේය ගුණේ රැඳින් නැති හිත් කියල ගැන පදදුට්ටසිත් එහෙම හිත්තමයි පින්ගතුී වැඩි හරයක්ම තියෙන්නේ. අවි්‍යයන් තෘෂ්නාායිම් ඔද්දල්වේ ඔත්පල වෙච්ච, රෝගි වෙච්ච සිත්තමයි වැඩිහරියම තියෙන්නේ. ඒ නිසායිනිසායි භාග්්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. අතකෝ ඒයේ තව බෞතර අසත්තාඒ මනුසසා චුතා නිරයේ පච්චාජායන්ති මැරණට පස මනිස් අතරන්න මිනිස්වාතරින්දලා. නුස්්‍ය අතර පදදින පිසාර නියපොත්තට කරතා පශ්ටික වගේ මැරිලාති බෞුතරයක් දෙෙන මහපොල හාහසාමාන ප්‍රමාණයක් නිරේයටයන්ට හේතුවෙන්නේ මනුෂ්‍යෝ කියන නාමුරූප දෙකින් හිටියට පුරාණ කර්මවිපාක වසයෙන්. අභ්‍යන්තරයේ ඉන්න පුනර්භවික සත්‍ය ල්ල මල පෙරේ ර ස සතරපාගත සතෙක් බෞුතරයක් තුළවෙන්නේ නිරසත්‍යෝ මලේච්ච ආසාවන් තියෙන මිලේච්ච බලාපොරොතු තියන මලේච්ච ගති ලක්සණ තියෙන ද්ධම්ම සංග ත්‍රවිතරත්නන්නේ ගුණේ අදහන් නැති ගුණේ දකිින් නැති, ෆෞ්කාර් සත්‍යෝම අභ්‍යන්තරීන්නේ. එනම් ඒකට අන්ඩවෙනි නිරයටම තමා. එනම් මේ සනාතර ධර්මයක් දැ මේ ධර්ම මේ කාලෙට එකක් හට තව එකක් අනිදට තව එකක් කියලා එහෙම වෙනස්ෙන්නේෑ. තව කාලයක් ගිහෙලිවරලා හහා ඕක වැරදි! ඕක ොහොම කියන්න බෑ. ඕක වෙනස්සෙනවා කියලා මේ ධර්මය වෙනස් කරන්න පුළුවන් සමතිෙක් නෑ. අසිනමත් වූ භාගතුනාස මේ උපමාවෙන් යම් ධර්මය දේශනා කලාද. ඒ ධර්මය සනාතනයි පින්ංවතුනි ඒෂයෙන් පවතිනවා. එගැන මතුමතු මේ මහපො හා සමාන ප්‍රමාණයක් යන්නේ සතරාපායටමයි එයි නුත් අති බෞතරයක් දෙනා යන්නේෙ නිරයටයි. එහනම් කොයිතරම් භයානක සංසාරයක්ද මේ එහෙනම් අන්නේ නිසයි සම්මා සබුදුපියාණන් වහන්සර ලෝකෙ පහලවෙනි මහා කරුණාවෙන් මේ සසරනතුරින් සත්‍යාව නිදහස් කරන්න. එහෙම නිදහස් කරන්න පහළ වෙලා ධර්මය දේශනා කළත්. ඒ ධර්මයට කන්ඩෙන් නත්තන් ඒ ධර්මයටට කරු කරන්න නැත්තම් අන්නේ හේතුව හේතු කර ගැයි සතරපාය විශාල වෙලා තින් එදකට භාගතුන් වහසේ නම් පෙන්වා දිනවා එසේ ඔන්න හොම සූත්‍රයක් එ සූත්‍රය නම මනුස්ස චති නිරය සූත්‍රය මනුස්ස චුති නිරය සූත්‍රය ඉලට තවසූත්‍රය ඇත්තියනො මනුස්ස චුති තිරච්ාන සූත්‍රය කියය සත්‍රයේ භාගතුන් හස පෙන්න්නාදනවා. මනුෂ්‍ය අතර ඉදලා මැරිලා නැවත මනුෂ්‍ය අතර උපදින පි නියපොත් අට ගත්තා පෂ්ටිකවාගේ. මනුස්්‍ය අතර ඉඳලා මැරිලා තිරිසනුන් අතර උපදින තිරිසං භාවයට පත්වන සත්‍යෝ අර මහපොලෝ වගේ කියල්. එනං මැහිරිල්ලා අති බෞුතර යදන්නන නැවත නුස්්‍ය වෙන්න තිරිසුන් එන. ද ඉස්සල සූත්‍රය පෙන්වා න්න. මැරිලා අති බෞතරයක් දෙෙන මනුස්සේ වෙනෑ නිරයට යනු. එවගේ මේ සූත්‍රය පෙන්නෙනවා මනුස්ස චුති නිරය සූත්‍රය. මනුස්‍ය අතර ඉඳලා චුත වෙලා මනුස්සය අතුර උපදි නෑ සමයින්න මනුස්ස චුති තිරචා තිරච්චාන සූත්‍රය. මනුස්ස චුති තිරච්චාන සූත්‍රයේ මේ සූත්‍රය පෙන්වා දෙනවා මනුස්්‍ය අතර ඉදලා මැරිලා අති බෞතරයක් දෙෙන මනුස්්‍ය අතර ඉප දෙ නැතුව. සිරි සං අපාය උපදිනවා කියල. ඒවගේ මතාව සූත්‍රය ඇත්තියෙනවා මනුස්්‍ය චති පෙත්ත විසය සූත්තං සූත්‍ර පේත විසය සූත්‍රයේ. අන්නේ සත්‍රය භාගතුන් වහසසි පෙන්වා දිනවා මනුස්්‍ය අතර ඉඳලා නැවත මනුස්්‍ය භවයකටන පිරිස නියපොත්තර ගට ප්‍රස්්ටික වගේ මනුස්්‍ය අතර ඉඳල මැරිලා පෙරේතය වෙන ප්‍රමාණය අර මහපොලො වගේ කිය මෙ නක සිකෝපම කියන්නේ මේ උපමාව නම නියපොත්තට ගත්ත පස්්ටික කියන එකයි. නියපොත්තට ගත්ත පස්වල්පේ කියන එකයි. නක ශිකෝපම කිවේ උපමාව කියන එක. නියපොත්තට ගත්ත පස්්ිකේ උපමාව කියන එකයි. මේ උපමාව ඇසුරු කරගෙන තමයි භාගුතු නාසමේ දහම් ව්‍යාකන්නේ දේශනා කර. එනම් දැම්බලන්ඩ මනුස්්‍ය අතර උපට එහෙනම් මෙන්න මේ කියන තුන් ගොල්ලම මුුණ ගැනු අඩවැඩි වස. මිනිසාමයි ලොව දෙවියන් වන්නේ මිනිසාමයි ලොව තිරිසංවන්නේ. අර්තව තියෙනවා වනසිවපවුන් වැනි මිනිසුන් මැද දෙවිදේවතවුන් වැනි මිනිසුන් ඇත කියලා. දැම් බලන්ඩ ඕන ඔ දෙවිදේවතවන් කොච්චරත් ඉන්න කියල. කොච්චරත් දින්නේ නියපොතර ගත පශ්ටික වගේ. වැඩිහැරයක් ඉන්නේ වනසිවපාවුන්. වැඩිහැරියක් ඉන්නේ තිරිසන් මිනිස්සු. වැඩිහැයක් ඉන්නේේ මෙන්න ධර්මය. මේ අවරවත් කියන කනන්නේ ස මත් ව ාගුතු නාසි බද්ධ දේශන උත්තරීතට උන්සමකාකද ෙන්න්න්ා දෙන නු්‍ය අතර වැඩිහරයක්ඉන්නේ තිරිසන්නු මනුෂ්‍ය අතර වැඩිහරයක් ඉන්න පෙරේතයෝ මනුෂ්‍ය අතර වැඩිහරයක් ඉන්නේ නිරසත්තු කියලායි මේ පෙන්නා දුන් සුද්ද සිංහලෙබි. මොකද පුනර්භාවික සත්‍යයාන පුනර්භවේදී එ අත්භ උරුම කරගන්න එනම් අපට මේ මුණගැහෙන මනුෂ්‍යාතර වැඩි හරියක් ඉන්නේ දිරිසන්නොයි පෙරේතුයෝයි නිර සත්තුයි ඔය පරේජෝග වූහම අර අසුරයොත් අයිති. පේත අසුරයයි මිනිපාතිකසුරයයි දෙකක් ලෝකන්තරය කසුරේ කියලත් එකක් තියෙනවා අසුරයට සම්බන්ධ. එදකොට මේ ප්‍රේතිය වර්ග දෙකයි අසුර පේතියෝයි ඔයේ විෂයට අයිති ප්‍රේ විෂයට අයි ලෝක දොහකට ඇති පරේතයෝ කියල කොඩස් දෙක් ඉන්න. ඒසාම් එතන පෙරයෝජෝග වහම අසුරයොත් අයිති. දොළො සාකාරෝ පරේතුවත් තයිති. එනම් පිකසන දැම්ම පෙරේසයා ගහන් ගෙඩියනො වගේ ආකාශ්මික අත්භව පහල වෙන්නේන ඒක පාටම නිිකම් උඩින් ඇවිල්ල කඩාගෙන වැටනවාගවැඩක් ඉන්නනන අහසින් කඩගටින් නෑ ඒනම් අර දිර්ගකාලයක් එස ජීවත්වෙනකොට ඒ ජීවිතය තුළ හැඩ ගෙහිච්ච ගති ලක්ෂන වැැලූ හම වැඩිම කාලයක් ඉදල තියන්න එක්කෝ මිලේච ගති ලක්ෂ සහිත මිලේච් කිවේ. මේ මල බව දැකීමට ති නිච්චාව කැමැත්ත ඔය සතුරෙක් මැරුණ හම හරි ආසයි කියල බලන්ඩ කෝක මැල්ලාද කියලා මෙන්න මේ මිලේච් ආසාාව යුද්ධෙති තියනෙ ඔන්න ඔ මිලේච් ආසාාව සතුරට වෙඩිතියන්නේ බූම්ඹගහන්නේ ජවත්තයන බලට නිමේ මැල්ලිින් නො බලන් මෙන්නවෙකටි නො මිලේච්ච භාවේ කියලා මළ බව දකිට තියෙන කැමැත්ත මිලේච්චකම් මැරිලා ඉන්න ෝ දකිට තින ආසාාව මිලේච් ආසාාව මේ සතුරන් සම්බන්ධෙන් විතරන්න එෙවෙයි නිකුණුත් ලෝක සත්‍ය තුළ පවතින ගැන සාමාන්‍ය භාවිතය තුළත් ලෝක සත්‍යයා තුළ මේ මිලේච්චආසාාව තියනවා මැරිච්චබව ලකිින් හරි ආසයි මැල්ලඉවා කෙෙන දකිින්ද එහෙම ආසාවල් තියෙනවා එහි කෙලවරකට ගෙහාම අන්න ප්‍රේතභාවයක් හටගන්නවා. එක යම්යම් මට්ටන්වලින් ඒ සත්‍ය තුළ පෞවතින මිලේච්චකන් හැබයිවා සීමාව ඉක්මවල ගිහාම අන්න ත්‍රස්්තවාදී බිහිවෙන් මෙලෝදීම. ට ආවදයක් අතරග්ඩිම කොටස මිනිසුග ජීවත් කරවඩද. නෑ මරන්ඩ, කපාන්ඩ, කොටන්. අන්න එතකොට එහෙම දකිින්ටතින ආසාාව මිලෙච්චා ආසාාව. මෙන්න මේ මිලච්ා ආසාවන් බහුල වුුණොත්. ඒ සත්‍යේ හැසිරන්නේ හැමති සෙව සමන්ටා තනන්ටත් මහා පීඩාවක් ගින්දරක් ඇතිවනනාකාරේයට. මෙන්න මේ ගසි ලක්‍ෂණ වලින් යොක්ත සත්‍යය ඉන්නවා. ඉතාම නින්දිත ජීවිත ගත කරන්න හැමතිසෙම අව්‍යාව ධහරම කරන්න. අය අවියාව දරගෙන ලෝකයාාව ත්‍රාසය පත් කරන්න බිහිතයට පත්තරන්න බයිට පත්තරඩ විදාකාර අසාධාරණ වැඩ කරන් අයුක්තය අසාධාරණය යුක්තව ජීවත්තෙන්ට මෙන්න මේ සත්‍ය දක්ෂයි. මෙන්න මේකා මැරිච්ච ගමන් ගිහිල උපතිනවා නිරේ. අන්නුවන්වතයිම් මේ සූත්‍රයේ දේශනා කළ තියන්නේ මනුජති නිරේ සූත්‍රයකය. ඒක තමයි අර මැරිච්ච ගම ිලා නිර උපතිම්. ඇයි මනුස්සයක් වසෙන් හිටිය ඇට ඒ අනෙකෝ උතුම් මනුසුගුණ ධර්ම මනුස අත්භවේ උරුම යම්කිසි ආකාරයක ඥානයක් ඇත්ද යම්කිසි ආකාරයක ගුණධර්මයක් ඇත්ද අත්්භවේ අදාලේ යම්කිසි ආකාරයක වටිනාකම පුරසාාර්ථයක් ඇදේ සියල්ල නසා වනසා ජීවත් වනම් මල පෙරේතයෙක් නිරසතයක් තිරිසනෙක් වසේෙන්. ඉතින් වෙන ගොහේ අන්ඩතවරණින් පස්සේ යා යුතුයි හදාගත්තගේ ඇතුළට ද. හදාගත ගෙට අන්න වෙන දැගිති ආයිසින් දැන් මම රටේ ජනාධිපති, මම ආග මැති, මම ෑමැති උවාධලනය මම මහ ලොක්ක නැතම් මම මහා රටේ ප්‍රභූුවරෙක් මම රටේ මහ කලාකාරෙක් මම ලොකු කීර්තිමත් මනුසේ, මම රටේ ලොකුම දනවතා ඕවාදාලනේ. ඇතුලාන් තින්න සතා හැදිය මොනවාගේ ගියයක්ත්තද ගයක් ද ඒ ගෙට යනොවේ සතා මරණයත් එක්කම්. හදගන තියන නිරේ කියන ෙට නම් ඉදම් මෑරෙනට එක්කම නිරේටයන්නවා. ඉළට පෙරේද කියලා ගන මොනවගේ ස්වභාවයද. පෙරේද කියලා කියන්නේ යම කෙරෙ හිතියෙන ආසාාව ඉක්මෝල යන ස්වභාව. ඕනුම දෙයක් සම්බන්ධෙන් ඒ කෙරෙහි තියෙන ඇල්ම ඉක්මෝලගිහාම අන්න එක ප්‍රේත භාවකට පරිවර්තන වෙන්. දැ උදාහර්‍යයක්ම් හැමෝම කැමති සල්ලිවල් ලෝ සද මිුසන්ට ො මුද ලින් වැඩ පර කරන්න පුළවානි. ැයි සීමා වික්කෝලයන ප සල්ලුවට අධධික කෑතරයි අන්න හනම් පෙරේති පේනො එතනද. ඔය මසරු මිනිසුට මිනිසු නිකරු බයිනවා මල පෙරේතිය කියල් ගම්මලත් ඕවන් තරම් බයින්න ඔ ඔවත් බයි මැන ැති ඕවන් තරම් මහ වුණු පරේතිය කරයක්කා න කියල එම කියන ඇති.ඒ ඇන්නේ යමක් කෙරේ තියෙන ආසා වික්කෝල ගියකමං අන්න ප්‍රේත අත්භවයක් අපට විද්්‍යමානයන තන. ප්‍රිය භාවෙන් බැහැගැෙන අන්තේටම ඒකයි පෙරේතියගේ ලක්ෂණ කාමය කෙරෙහි යංග චන්දරාගයක් ලෝක සත්‍යයන් තුළ පවතින හැම මුතුළ අඩි වැඩි වසේ. හැබැයි ඒ කාමය කරී විශසිෙන් අපිතුම ඉස්පර්ස කාමය වේවා එමැත රසකාමේ වේවා මොකක් හරි කාමයක් කරතින ආසාාව අති උග්‍රමට්ටමකට වුත් අන්න එතර තියන පෙරේ තත්භවය. ඊට වසය හැසිරන්නේ පෙරේතෙක් විදිහතු. අපි මු ආහර පිළිබඳ රච්චිය කා තුලල් පවතින කැමැත්තක් ඇල්ම. හැබැයි ක්වෝල ගොත් යමෙක් තුළ එන අන්න්නට පනවා ආහර සම්බන්ධය ගිජු කමින් යුක්ත කෑදරයක් පිරේති එකට අම්ලතත්වල වනින දරු පිේීතිව වගේ වැඩරන්නේ පත් පිරේත වැඩ කරණ්ඩි පා කියල. අනුන්ගේ පංගු තියනකත් තරන් කරනවා දැක ඇතිවුබම ඇකට ෙන පරේද වැඩ කරන්නි පයක කියන. ආන් ප්‍රේතියන්ගේ ලක්ෂණ ප්‍රේතියට වැඩන්නේ අනුන්ගේද තමන්ගේෙද කාගෙද කියන එක. එමකද ප්‍රියභාව ඉක්මෝල ගිහම එයාට එ ගුණධර්මහා එක්කුසල ධර්ම මොකුත් පේෙන් නැසු යන. අන්ද වෙන රාගී. පස කරන රද පේෙන් ඇැතුවයන. එනම් පෙරේතය කියලගැෙන අමක් ක හිතියෙන ගිජකම කෑදරකම ඉක්මහල ගිහාම ඇතිවෙන සත්වය. එනම් ජීතයපට ඕෝන්තරන්හහිම පිරීතුව පේන දැබලන දුවන සමහර මිනිස්සින්න්න කොච්චර සල්ලි හම්බුණන් මධදී මදධදිී මදි මදි. රැයත් දවාලකාක් නැතුූ සල්ලිකුතු කරන. රෑ එවෙනකං ගණන්ගදත් සල්ලිකුතු කරන පොත්තල ගනා ලියනවා ඉඩව සල්ලි මිටිගහල බඳලා අල්මාර් වල හංගනවා පෙට්ටකංවල හංගනවා හයට අත්තර තුළෙත් හඟ ින සමමාර්මිනිස්සු ගේහුරු කැඩුවත් එහෙම කියලා. මේ විදියට යටි මඩි ගහලා එක එක දැන්වල මේ ධනයට අප්‍රමාණ ගිජුකමින් කෑදරකමින් කඩයුතු කර විස්සබට ැක ලකින්න ලැබි ලැජි උන්තරම්. මෙන්න මේ මරණින් පසි පෙේතුය බවට පත්තෙන්.ඒ මුදල ගෙහිති විච්චේ දැඩු දැඩි ගිජුකම පෙරේතකමම ඔුට අත් භවය හදල දුන්නා. ඊදසමකදවෙන්නේ ඊලඟ බවේ අර සල්ලි හංගපුූ අල්මාරිය කාව මල්ල පේතෙක් ක ලවි ලිඩ පුළුවන් එමනද එක ෝය හරි තමන්ඒ සල්ි අංගපු තැනක හරි සල්ලි ගැවසෙන තැන හරි පෙරේතයෙක් වසෙන් ඉන්නවා. ඕනුවදයක් සම්බන්ධයෙන් එහෙම පින්වතුන් යමක් කරෙහි තියෙන ප්‍රියභාව ඉක්මවල ගිහාම් සීමාවත් තියෙන ඕනුම දෙයකට සුගතිය තුළ වුණා එ සීමාව ඉක්මවල ගිහාම එහෙම විනාසය උදාවේෙන ඇර තියෙන වයිස්කුරුප් පැනයා එක්තරා දුරක් පෙනකම් කරකවන්න පුළුවන් එතෙන්ඩෙනකම් තද වෙනවා ඊටත් එහා තත කරන්න කිය ගමන් එහහිම ප්‍රතිවරුද්ධ ලක්ෂණය අපිට දකිට ලික පුරුල්ලන් නාස්ලම අනුව එක ඇනි ඒවගේ ඕන මදක යගේ සීමවත්්‍යයයට ඒ සීම වික්වලගේ යම සුගතිය ඇතුලි පවා ඒ සුගති ඇතුලි පවා යමකට සීමාවත් තියෙනවා කාමයුටුනාා සීමාවත් තියනවා ඒ සීම වික්වාවල් ගගේ ගමන් එස නීන පරරිති එදාට ඔබ ඕන තරම් මෙමගෙන සල්ලි පිරේතියෝ බල පෙරේතියෝ බලය කොච්චර ලැබුණම්මාද බලකාමී බල ලෝබී කියලගේ බල පිරේතියෝ තව ස්තවීන් කොච්දර ලැබුණම්මාද ස්ත්‍රී සොඩු ස්ත්‍රී පරේතයෝ ගෑනු පිරේතියෝ කියලත් කියන්න ත හ මොහමෝ හොන් තරන් ඉන්න තව ඕන් තරම් පේතිය ට මුණග හෙළතවබ ජවිතයි. ඉතින් ඒ අගේ අත්භව පෙරේසයි එනම් පුනර්භවේ කාන්තෙම දැකට පුනර්භව තම අපිට පේන්නේ අතට ර් බව දකින්න පුලුවන්ගේ පුදගලයාගේ මනස වචනය කය ක්‍රියාත්මකෙන ආකාරෙන්. සංකාරය යම්සේද විඤඥාය සේක වේකයි විඥා යම්සේද නමුරු පෙසේක වේයි. යමෙක් හිතන විදිහ කතා කරන විදිහසා ක්‍රියා කරන විදි දි බැලූ හම නුවනින් දකින්න පුළුවන් ඔහුගේ පුනර්භය මොකක්ද කියල. ඒ ඥානය උත්තුෘෂ්ට මටපට වැඩු හම තමයි උතු වූ චුතුපාති ඥානී කියලා කියා. ඉදේක ගැඹුට තව දකින්න පුුවන් ඉස්සරට ප ඥානග. සා කච්චා කරම ඉති එහෙමන ඔන්න අත්භවේ දකින්න පුළුවවා. එන සහර මිනිසු තිරිසන් වගේ වසයෙන් කටයුතු කර දැ නිසතුන් වසයෙන් කටයුතු කරන අපිට අඳුරගන්න පුළුවන්නි පහසු කප් නව කොටන වානසු ව ගේවල් ගිනි තියෙනවා බෝම්භ ගහනවා මිනිස්සු කාර තෝටම දාල පෙට්‍රරල් දාලා ගිනි යවා අසරන සත්තුන් එක පාරත් දකින්න ලැබුණ අනේ අසරන මනස්සෙකු තනය අසරන සතකු කොටියෙකු මේමින් මහ පුළුවව මිනිස්සු. ට ඩුවක් තුොට දාලා කොටියෙක්ට තේවැඩේ කර මනි ෙට්ටතේ වැඩේ කර. යකට கூඩුවක්ඇ තුොට දාල්ලා යකට කුඩුව ලොක්කර ලිවරලා අර සතාටයි අර මනුස්සහටයි පෙට්‍රල් දලා ගෙනනි සිිබ්. කහේ දුවන දර කූඩ ඇතුලෙින් හේට දුවල හෙට දුවවෙල අවසානයේ පරඩලක් වගේ දැවිලාගේ විිනිස්සු ඒ සතාඒ කොටිය අසරණ. බයන්න මෙන්න මේවන් නිරගාමි වැඩ නිර ස නිරසතුන්ගේ වැඩවය, නිරපල්ලන්ගේ වැඩවේ. ඒය අනි නිරේටමයි ්‍රස්තවා දීන්ට තියෙන්නේ නිරේ විතරයි වෙන අඩසර නෑ. අභිගත්වෝ අවියම නැසිතයකිවේ එකයි. ත්‍රස්්තය කියල ත්‍රස්තය ශ්‍රාසයකි භය තැතිගන්වනෝ. යමෙක්ක යම් කි කෙනෙක් ආවුදයකින් හෝ කුමනා ආකාරක මුගරක හ දන්ඩකින් හෝ ඇැතිගන්වන නම් ූ ත්‍රස්තවාදී ත්‍රස්් එම ඇතම් බිය ගැන්වීම තැතිගැන්වීම කියන එක තමන්ගේ වාදය එම නැතම් තමන්ගේ ජීවිකා මතවාදය එම තමගේ ක්‍රමවේදය තමන්ග උපක්‍රමය තමගේ වෘර්තිය බවට පත්කර ගත කියෙන ත්‍රස්වවාදිය එ තස්තවාදීන්ට යන්න තියෙන්නේ නිරේම තමයි ත්‍රස්තවාදීන්කි වූහම මේ ඔය අපි කියන මේ ඔය එT කිය හෙම නැත්ත අය සයිස් කියයයි ඔහම රස් ඒ ්‍රස්තුවාදී තමයි ඒ විතරක්නවි ්‍රස්වාදී ඒ විල්ල සමාජ කැපි පිෙන ත්‍රස්වවාදී මත් දමක් දාහගැ වන්න අපි ත්‍රස්ථවාදීන් කියලා එහෙමයි ඊ අමරොත් කොත්ත්‍ර නනා ්‍රස්වාතිින් ගම්ල පා නිකා ඔේ ෙදරත් ඉන්න පුුවන් ්‍රස්වාතිී නොතර පොටි දේටත් පක්හරයෙකෝ කඩුුව පොල්ලක් කරන් තර්ජනය කිරිසක් කරන් ර්ජයකන මිනිස්ස දැරනැක්ද තමයි ඔබේ ගෙදරම ින්න ගෙදරමින්නවෙන්න පුළන් හෙමයි ඒත් රස්තවාදී තමා ඒඇයට අන්න තියෙන නිරේ තමා වෙන කොහෙවත් යන්න නෑයට ඒ තැයි වැඩි එකයි මනුස්ස චුති නිරය සූත්‍රයේ භාගතු නහිදේශනා කළේ අන්න අස පුරුෂය උදසාක්. ඊන ගහ පුරුෂය තමයිර මනුස්සචති තිරච්චාන සූත්‍රයේ. මනුසයන් අතර ඉපදිලා ඉඳලා මැරිලා නැවත මනුෂ්‍යය අත ූපදින්නේ ඉතාම් සුරුතොරයක් අර නියපොට නියපිනට ගත පස්්ටික වගේ පිරිසක්. අති බහතර ඇතිදින යන්නේ තිරස් තියන ලෝකයටට තිරිසනුම් බවට පත්තිනවා. එ මනුස ලෝකෙ ඔබ ඕන්තර දැකැලයි තිරිසං වැඩ තිරිසං වැඩ. ැ දාහරන්නයක් එක අඳු කරන්න කිවොත්යෙන් තිරිසඟට ඕෝන්තරන් තියෙනවා. තිරිස කවදවත් වැඩිහිටියන්ට කරු කරන්නේ. වැඩිහිටියන්ට සලකන්න එහෙම ගුණයක් නෑ තිරිසුන් තුළ එනම් ඔබ දැක ඇති ඔය වැඩිහිටියන්ට ගරු කරන්න නඇති පිරිසින්වා. අපි දකළ තියෙනවා බස් එකේ එම ඔයන්න එනකොට වයසක මිනිස්සු නගෙනවා. අනේ අතෆයි වාරුනෑ බොහෝ මාරුවෙන් බස්සකට නැකගත්තෙත් අර බස්ස කල්ලල්. ටගෙන ඉන්න වාරුනෑ කොන්ඳ පලනෑ කකුල් වෙවුලනවා ඒත් තරුණ පිරිසින්නවා ජංගභ දුරකතන එතියාගෙන ගේම් ගහනවා එවනැත්තන් එකෙන් අනන්තේ දක්වා පරිීක්ෂා කරනවා අර වයිසකාච්චන්ම සය ළඟටම් වෙලා ඉන්නවා දැක්කිනෑවගේ න්නො මෙන්න තිරිසංගතිය. මෙන තිරිසගතිය ඉතුවදක තිරිසං ගතියක් කියලා. ඔය තිරිසනිෙක් වෙන ගාතියක් ලක්ෂණයක් වෙදන්නේ. ඇයිඒ වැඩිහිටිය අන්ටගරු කරන්නේ එක තිරිසං ගතිය ව්පියන්ට උපස්ථන කරන්නේ එක තිීරිසං ගතියා තිරිසන්යක නිරයට මත්යවන්න පුළුවන් හිටයන ගුණවාහත්‍යයනු අමයි තාතය හොඳ යහපත් වූ සසු ගුණවතුන්න්නන් ඉතින් දරුවන්ට දෙියන්ගේ පීට තමායිති. පුල අද දෙියන් හරි සංකපත්ම දෙවියන් හැ ිහිටාවවත්න අන්න දෙවියන්ගේ පිහිට තියෙනවා ඕන කරින්ට ඒ දෙවියන්ගේ පිට විතරයි බදුරජාණනාසක පිටලැ පින එකකදාවත් ඒවගේ තිරිසං ගති තිය දරුවන් ඔන් තර වැඩිහිටියන්ට කරන ඇැමන ්‍රහක්මයන්ට කරන්නේ මේ ඔක්ොම තිරිසංග දෙසනුන්ග හැබයි අර අන අපරාධ කැ පහහිස බාලුටි කක්ර න්නවා ගුණොතුන්ද හවාදන්න එහෙමත් ගුණයන් නැති ිනිසන් ඕන්තර ික්ෂ භක්ෂීින් අදක්ම තුට්ටුකට මයි කර න විිසිවා. අන්න තිරි සංගචි ඔබ ඕන්ටරදැ අර යහපත් ව මොකක්හරි පුුණ්‍ය මහහිමකට බෝසත් ගති ලක්ෂණයක් නිසාහරි පන්සලක පපදදිලා දීවත්්‍ය අසන බල්ල පපුසසිඉන්න පුළුව ඒ සත් ව ගුණෝතුන්ට ගරු පරනවා අර සසාංසායක පුරෘද්ත නිසා. නමුත්තර නසක්වෙ ඉදිලින එක තුළ තිරිසනකීම. තිරිසනා තුළින්න්නවා මිනිහෙක් එකයි පුදු මේක. තිරිසන් සතා තුළ මිනිහෙක්කන්නවා. මිනිහ තුලින්වා තිරිසනි භක්ෂ ික්ෂුනින්දක් අගරන විිසෝන් තරගන්න බලන්න පුළන් මහස ු මල කාගට කියන හෙම තුට්ටෝකට වායි කර නෑ සමහරු. එය තිරිසංග ජනමුත් බුදුරජාණා සිට ඇකිල්ලවනි භාගතු වාසෙක්තර අවස්ථාව ධනා කරන මහන බුදුරජාණන් වන්සයට කරු කරන්න නැතිකා. දම්ම සංග කියන ඉතුරු දෙරත්නයන්ට ගරු කරන්න ත් නෑ අන සූත්‍රයකම තියෙනවම් පෙන්න්න ඟුමට. ඊළඟෙට ධර්මයට ගරු කරන්න නැතිකා, බුදුරජාන්වාසිට ආරිමහා සංගරත්යට ගරු කරන්න ත් තෑ ආරය මහා සංගරත්වයයට ගරු කරන්න නැතිකා ුදුරජාන්වාසිට බුදුරජාන් ශ්‍රීසත් ධර්මයටට රුරන්නත් නැෑ. මේ ත්‍රවිදරත්යෙන් එකරත්නයකට ගරු කරන්න නැත්තං. එක තේරුම ඉතුරු දෙරත්නයයටට ගරුරන්න ත් හැකි. හෙමයින්නවා. එකනේ දැම් බොරුවට පෙන්න්න පුළුවන් බුදු හාමුදුරුවආන්කම් බඩ ගාලත් දාන ගාල වන්දලා එහෙමකක් පෙන්න්නන්න පුළුවන්. ඔය රඟපෑම්ි ඔවට කියන්නේ. ඔබ දැකල්ඇද ටෙලි නාට්ටි. ය භික්ෂුන්ටත් රඟපාන්න හිසත් පුොඩු කරෙන සිවරද්දාාගෙන හාමුදුරුවත්තිෙ බන කියන. ටෙල් නාට්‍යිවෙල ඉතින් සල්ලිවට රඟාර වනම් ඔය නලුවොත් ඒ වගේ ශුද්ධූ චරිතරගෙන දි සාමානිමිින්සුවට මොනවගේ රඟපාන්න බේරි. ඕත රං ජීවිත රඟපාන්න පුළුව. විතරත්නයට ගරුරනයට මිනිස්ස වන්නවා සමහරු බුදුරජාන් වහන්සේට වන්දනා කරනවා ධර්මයට ගරු කරනවා කියලා කියන වාර්මහාහ සංගරත්තයට ගර කරන නැකිල කටින්ම කියන පිරිසක් අට මුණ ගැවුණ එක්තරා පුද්ගලි එක්තරා පුද්ගලය කියන සඳහනක් ප්‍රකාශයක් අපට ලැබුණනේ පුද්ගලය ගැන විස්සර කිව්වා එක්තර කෙනෙ ඉති ඒදගල කියන මනුවයි බික්ෂමොට කරන වටේ ගුණන අපිගවතින. එක නිසාවෙන්න තුම ගහිප්බවවින්නේ පුද්ගලය එකුණේ තිය නිසා. ඒ නිසා දැම් භික්‍ෂූන්ට ගරු කරන්නේ කියන පුද්ගලෙක් සම්බන්ධින් අරභය ඇතිකරත්තා යමි ගෝන්තයක් විිරිසකයක් නිසානම් එක පුද්ගිලික කෝන්තරයක් විසක් එක ආයමහා සංගරත්වයට බලපාන කාරණාවක් නෙව. භික්‍ෂූන්ට ගරුර නැහැ කියල හන් භික්ෂූන්තර ඉන්න පුුවන් ආරය උත්තමයෝ.ඇතට භික්‍ූන්ට ගරුරන්නේය ඔහු කිසිම ආකාරෙකින් හේෙනම් අර. උත්මේන්ටත් ගර කරන්න ඇති පුද්ගල එනන්ඒ කාන්ත වසයෙන්ම සංගරත්න්නේ පිළිගන්න තිමිණියෙක් එනන්ගේ හිස්මිනියක් ොද බද්ධ දම්ම කිය ඉතුරු දෙරත්නයන්ට ගරුරනවා කියලා කියනටක් ඇල්ලබරුවට. බොරුවට කිය යිති ඇත්තම කියන්න බෑ. එමිනිගේ හැරතු සාක්ෂයක දන්නවා එනම් මතකදයාකට ඇති උත්තර ීතර බුද්ධ දම්ම සංගකයන ්‍රවිරයට ගරරන්න ඇත්තේ අන්නේ ලක්ෂනය තිරිස ලක්ෂනය තිරිසං ගතියක්ේ තිරිසංගතියක්කේ. මො මනුස්‍ය වසයෙන් ගත් හ මනුසේක් නම් අන්‍යාගමික වුුණක් ඔබ දැක ඇති මුස්ලින් දෙවන මනුසය පව ඉන්නවා. බුදුරජාාසිට ගරු කරන. ශ්‍රී සද්ධරමිට ගරු කරම් ආර මහා සංගරත්්‍යය ගු කරනන්නේ නමේයට පවා ගරු කරන. අපි ඕෝතරන් දැකළතියෙන්. දෙමල මුස්ලින් ක්‍රිස්තියානි ආදිය අන්‍යාගමික පින්වතුන්ගේ න්න ඕන්තරන් ආර මහා සංගරත්නයට ගරු කරන. ගමී පන්සලේ හාමුදුරෘත්ක කෝන්තරයක් ඇතිකර ගත්තා කියලා මුළු භික්ෂු පරම් පරාවටම නිග්‍රහ කරන හල කන්නත්ති ඉන්න. මේ හාමදුදුවත්තක් ඇතිකරගත ෝන්තරය නිසා කිසිම භික්ෂුවකට වඳින් නැතුව යන හිස් මිනිසුත්තින්නවා. අර ලයිෂන් එක පැරිවෙලා යන ඔපාරි යනකොට පොලිශචලද හරිියෙක් දඩගොලයයක් දෙනවා එදා ඉදල මුළු පොලිස් දෙපාර්තමේන්තුුණු වෛරන කාලකගී මේ මොනවගේ මිනිස්සුතුබල තිරිසං ගති වූවා මනුස ගතියක් එහෙම නවී මනුසය ගැනීටට උසස් ජාතියක් මනුසය ගැනට උසස්සන්තමින් හිතන පිරිසා. සෙන්ඩෝ මනුසෙක් වසය හිතන වනම් තමන්ටත් අනුටාත්ති යහපතක් ඇතිවනාකාරෙන් ජීවත්තෙන්න්න පුළුවන්ගේෙදී නුසේෙකෙන්න්ඩෝඩ නෑතන් තිරච්චන ගති ඇති මනුසේෙක් පවෙළලා ජීවත්වෙලා මිනිස් තිරසනේ අවසානමකොද වෙන්නේ. මනුස්සචති තිරච්චයන සුත්තන් මනුසයා මැරලා ඉහිල්ලා උපදිනවා මහපොලෝ හා සමානු ප්‍රමාණයක් තිරිසන් ලෝක. නියපොද්ත ගත්ත ්‍රමානග නීපත්තරගත්ත පස්්ටික වගේ තාම් සුළු පිරිසක්විතරයි නැත මනුසෙබ්බවට පත්වෙෙන්නේ එනම් බල තිරශ්චීන ති කොච්චර තියන මාව එකක්ත් දෙකක් උදාහන වසයෙන්කිෙව්වේ. මනුසයෝ ඉලට ව්‍යාවිිචාර අම්ම තාත්තා දරුමල්ලෝ අතර සම්බන්ධතා තියනවා නොගැලපෙන. ඒවා මනුස්්‍යයන් උචතදේවල් නෙවෙයි. එලට සලෝහිත ඥාතිී සමක තියනය වගේ සම්බන්ධතා විධාකාරකාය සංසර්ගයන්ය නාධති වශයන්. ඒ මනුස්්‍යයන්ට තරන් වටිනේව නිවෙයි. මනුස්ස්‍ය ස්වභාවට ගැල පිණිවා නිවෙයි. මනුස අත්භාවේ තුරුම ආවෙනි කළ ලක්ෂණ නිවේවා එවත් දෙෙසනුන්ගේ ලක්ෂණ. අද වෙනකොට ලෝක ඕන තරම් දියුණු යයි කියගන්න රටවල මෙන්න මේ තිරශ්ටියෙන් දක්ෂණ දකින්න පුළුවන් ඊරඟට මේ ඇගේ මේ අත්තරයක් නැතුව. තැම් වස්තරේ අඳනක මනුස ගතියක්. මනුසයෝ වස්තන ඇදගෙන පිරිසිදව ජීවත්වයෙනවා කායික වසයෙන් එ විසුද්ධයක් ඇතිකරගෙන. හැබැයි. දසුන්ට හෙමක නෑ සිරිසනුන්ට හෙම නා ඕෝන කියල එකක් නෑ ඇඳ පක්කෝන්න අර සිංහලය තියෙනවා කියමනක් කච්චය පිච්චේටිකත් බල්ල හෙලුවෙන් කියලා ආලෑති දැන් ඒවගේ මිනිසසින් ඔබ දකන ඇද. කොච ඇුන්ද වනත් වස්තරය කොටවෙලා හොඳුවටම දිනඳදු වෙච්චයි ඉසෙන් කාන්තා පාලස ස්ත්‍රීකති ලක්ෂණ තියෙනයි ඔය මේ පුද්ගල කරය කියින පාක් මේක නැට පස ක පෙන්ටෙ පයිටස අපිට පරක්ගව කිය මෝඩටකමටක් ීරුකාමලට කින්න පොට්ඩා අර එතකට බල්ලගාන්නට වැටු නැදද කච්චේ පිච්චියයට කියාත් බල්ල හෙලුවෙන් කිවේ කොච්චර ඇඳුම්වෙල ගාන තුටුවට වැටුණත් පිච්චයට වැටනත් ඇතුම් බල්ලට ඇතුන්ගලින් වැඩන්නේ. ඌ හෙළුවෙන්මයි නිහැමතිස්ස. ඒවගේ මිනිස් සුත්තින් කොච්චර ලෝකෙ දියුණුවේ කිව්වත් කොච්චර වස්තර තිබුණා කොච්චර වස්තර කඩ තිබුණත් හෙළුවෙන්මයි පාරවල්ගාන් නිගාන්ටයවාගේ. දැකල ඇති ඕන්තර මෙ තිරිසංගාති. තිරි සංගචි කියය ඒ නිසයි තිරිසන් ලෝක මෙච්චර ලොකු ඊළඟට මනුසයෝ විශ්වාසය කඩ කිරීම තියෙන මෙන්න මේකත් තිරිසංගතය මේකත් තිරිසෙනෙක් දැන් අපිතුමු උදාාරණයක් දැන් අපි කෑමපිගාන මනුස්සය කියනිසැර කියලය නො අපිට විශ්වාසයයි අපි විශ්වාසයි මේ මනුසය තමන්ගේ කෑම්පි ගානට අතදාන්නය හොටදාන්නේය කියල ැ ල්ල පූසෙක්න්න ැන කි තියල යන්නන්නේ කපුටෙක් වඳුරේක් ්‍රිලවෙත්ති ඉන්න දැක තියල යඇන්න දඇ කිසිමාආකාරකින් විශ්වාසනෑ වූකට අනතුරාකාණයක් නොකරයි කියලා. මෙන්න මේකගේ ගසි ලක්ෂ තිෙන මිනිස්සබට මන හෙල නැද්ද. ඔබේ වටින යමාක් යම් තැනක බැරිවෙලා ගියෝ බොඩි මහෝතක දියලග මහෝදකට ඒකනෑ දැන් මේ පන්සල් ඕන්තන් ්‍රලා්වේෙනවාදුරේන. කිසිමදයක් අපි මේ එලි මහනක තියන්නේ එලි මහනක තිබ්බොත්යේ? ඊඟවතාවේක අයි දකින්න හම්බන්නේ නෑ එක රිලාවරන් ගැන ගේ ගෙදර එහම ඕන්තරන් වෙලත් තියනවා. එතකොට පින්වතුරී අනපලන්න තිරිසං ගතය ඔය වගේ මිනිස්සුප දැරන නැත්්ද. බස් ඇමතුමි ඉන්නවා. පොඩි වෙලාකට කුඩේ අමතක වෙලා බස් එකට නගින්ද ිහිල්ලා ආපහ වෙල්ල වලකට කුඩේ නෑ. ඒ තත්්පර ගාන්්ට කුඩේ උත්සල. ඒ මනුස ගතියත්දයක අන්න තිරිසංගති තිරිසනුන්ගේ හැටිහෙමයි කාඩහරි පොඩ වැර වෙච්චකමක් ඒ උසගන යාන ඒෙ ක්ෂ ොන්න රි සං ගති හම කියනෙක තිරි සගති වන්තරම් පෙන්න්න පුළුව එකක් දෙකක් පෙන්වුහම අුසාරෙන් ධර්මය තිරු ගැනීම හැකවට යෙන නිසා එවන් උපසංහරති ඒවිදියයට දකින්න තිරි සංගතිය එනම් ඔය ගච තියන කොච්චර ඉන්නවාද ඉලනි මේ කෙළෙගුණේ නැතික ඒකත් තිරි සංගතිය තම හැබැ බල්ලන්නටන තියන එක නැට්ටවන අඩු තර නමුත් බ බොහෝ සත්තුන් නෑදැ වදරට ට ති තුන්ට තිය. ඇැයිඒ අරත් අන්න හෙම දෙයක් තියෙන. සිරිසං අතරත් ගුණෝතුන් ඉන්න්න. මොක ද අපගේ මහ පෝෂතණන් වහන්සේ පවා තිරිසං අපයි කොච්චරවාරයක් ඉපපුතුනාත්. එනිසා මහ බෝසත් උත්තමයුත් ඉන්න පුලුවන් තිනිස සත්්‍යය අතර. අනාගත සම්බදධ ශාසනවල මහා උත්තමියෝ මහාස්ශ්‍රාවකතුමන් හසේලත් තිරස්්චින සත්‍ය වසේ ඒ පාරමිතා පුොරමින් ඉන්න පුළුවවා. විවිධාකර සත්තු වෙලා දැන් අපගේ මහබෝෂසතණන් වහන්සේ වඳුරු වෙලා එලාට මුවෝ වෙලා නාගෝ වෙලා සිංහ වෙලා ව්‍යාග්‍රයවෙලා. ච්ච හිටියද ඉති මේ වගේ ඉන්න පුළුව එනිසා එබඳු සත්්‍යයකෙන් විශේෂකුණය පලවුණොත් බිසක් අති බහුතරයක් තිරිස සත්තුුන්ගේ ඒ ගුණුවත්කම කියෙනෙක නෑ කෘතක්්‍යතාව කනෙක නෑ එනං කෘතක්්‍යතාව නැති මේ ලෝකේ අන තිරිසං ගතිය අන භාගතුන් වහස පෙන්වා දෙනවා මේ ලක තින ලොකුම අකෘතක්ඥකම ලොකු මකෘතක්ඥ්‍යකම උන්වහස පෙන්වා දෙනවා ඒ තමයි ධරමට කෘතක්ඥ නොවීම. එකන් දැන් දැ අපිට මනුෂේ කෑමවෙලක් දෙෙනවා බඩිින් න්නකොට හන්තටම බඩිගින්න්න කියලා ෑමේලක් දෙනොකාන්ඩ. අපිට ඒක මතක තියනෝ ොඩත් දවාස්. සමහට ජීවිතේමත් මතක තියනවා එදාම්මම් බඩකිින්න්න ඉන්නකොට අනේ මට බඩගින්න්න හිටපු ඉන්නකොට අනේ මට පිහිට වුණා නේද. අනේ මට හස කොසගන්න සහන්න්න මේ මනු සේ ඔපකාර කලා නේද කෑමවෙලක් මට ගෙනත් දුන්න නේද. ඒකෙන් නිවිච්චදුක මොන වකේද. ඒකෙන් නිවනේ ඉතාම සුළුදුකක් විතරයි.ඒගැනක් වරුවකතුදුක. ැ කෑමවේලද දුන්න හම මුළු ජීවිතම දුක නැතිවෙනවාද. නැහැනි එක වලක එකවර්ුවක දුක නැතිවෙන. එනම් එකවර්ුවක දුක නැතිකරපු ඒ කෑමවෙල ගැෙන මිනිස්සු එචතර පෘතඥ වෙනවා. හැවයි සංසාදුකම නිදහස් කරන්න මේ භයානක ගොරකටුක සංසාදුකෙන් නිදහස් කරන මාවත පෙන්වාදට. ඒ අයාලේ යන ජීවිත නිසි මාවතට ගණ්ඩ ඒ විනාසවෙඩගේ ජීවිත ඒ ප්‍රපාතියට යාගාධයට වැටිින්ඩගේ ජීවිත. ඒ අගාදයෙන් ඒ ප්‍රපාතියෙන් නිදහස් කරලා ඒ ප්‍රපාතියෙන් අධාදීෙන් මුදවගෙන නැවත මේ ගොඩමිම පිහිටුවන්ඩ වලට වැටෙන්ඩ කිය ජීවිත ගොඩට ගන්්ඩ ගිනියවිල්ලිච්ච ජීවිතවල ගිනි නිවන්ඩ අඥඥාන කමේ බැහැගැෙන තිවිච් ජීවිතවල ඥානය උපදවන්ඩ කියන කිසිම වනපදයක අර්ථයක් ධර්මයයක් වැටහෙෙන් නැති. අඥාන කමින් හිටපු මිනිසුන්ට ඒ ඥානය තෝරලාදින්ඩ දුරජාන්නාන්සික බුද්ධස්්‍රරෝක වහසිලා ඒ ධර්මය දේශනා ක අනුශාසනා කරලේ ධර්මය පිහිටවල ඒ ධර්මෙන් මහා ඔපකාරයක් ළා කරලද නවා ලෝක සත්‍යයාට අන්න ඒ උතුම්ම ගුණිය රඳන්න නෑගැන් හිතක අන්න බුදුපියානාස පෙන්වා දෙෙන මේ විශස්වේ තියන ලොකුම ගුණමක් කමය එකයිකේ මේ ලෝකෙ තිෙන ලොකුම ගුණමකු කමතමයි බණපදයක ගුණේ රැදිච්ච නැතියක හිතේ. ඒ ධර්මී ගුණේ රැඳින් නැතික එහෙම මිනිස් සෝන් තරපට මොනගැහෙන් මේ සම්බුදු ශාසන මේේ නිවන් මඟ වඩනවා කියන පිළි සතරක්. ඉතිං නිවන් මග වඩනවා කියන්නේෙක ොහෝකේ වචනයක් විතරක් බව මතක තියාගන්න ඕන පොල්බූරුවට කියන්න පුළුවන්නේ මාත් නිවන් මඟ වඩනවා කියලා අහං ඉඳලා. හැමෝම කියද්දිී විලාසිතාවට කියන්න පුළුවන්නේ ත් මඟ වඩනවා මාත්මක වඩනවා. මාගේ මොකක්ද කියලවත් දන්න ඇතුව මත් මග වඩනවා කියලා කියන මිනිස් සෝන්තරන් ඉන්න පුලුවන්. හැබැයි මෙන්න මේකිව ගුණමකුකම. අතිශේ භයානකයි අර දසමාරසේන වෙත්තින්න ඔය ගුණමක්කොම් කියෙන මාර්රයා. මක අතිශේ භයානකයි. ඔන්න ගුණමක්කම පින්ගතුන කෙලින් මාර්ග හරස් කරනවා ය ගුණමක්කම එන්න පුළුවන් ම් ආකාරෙකින් මාර්ග පපල්ලාිගෙනෙටත් එන්න පුළුවන් කිය හිතමක අඩිගඩියසේ මොකද ඒ දසමාරයම් ඉන්නවාන මේ මාර්ග ැහුරුගෙන හැබැයි ඒ ගුණමකුකම කියන මාරයයා ඉන්නවනන් තමන් තුළ එහම් තමන් අනි වාර්ය මේ මාර්ගය වැඩිදුරක් යන්න. ඉතාම සුළු කාලයකද මාර්ගය අවිහිර කරගන්න. මාර්ගයට තාම අබු නැති කෙනෙක් නම් ඉතාම සුළු කාලයකදී මාර්ගය අහිමි කරගන්න තම් මාර්ගයට ප්‍රවිස්්ටූනේ නැත්ති. එකකිවේ අර සූවාන් මාර්ග අනුගාමික ජානය දොහොත් අනං්‍යාතං ස්වාමීතීන්ද්‍රී කිය ඥාන හටගත් නැ බණහග ඉන්න කොට ාන හටගන්න ඕන සවා මාර්ග අනුගාමික වන්න තුළල සොතා පන්න. එදත්ෙට තාව නැති අයින්න්න ක්මං හරි කලවලකාරව මට හරි දැන් මට දැනන්නේ ක්කමදේලා දන කළ මහ පුදුමහංකාරමට අක්ගාලන පිසින්ඩ. මෙන්න මේ අයට ඥානවත් හටකත්ය නැත්තා. එතනින් එහටහර තමන්ට ධර්මය කියලදීපු ඒ කල්්‍යාන මිත්‍රයන්ටම නිග්‍රහරමින් බැනවදමින් අඩ අපවාද කරමින් උපවාද කරමින් විධාකාර මට්ටමින් හැසිරන පිරිසින්වා. ඒ අයට ඉතරින් පසේ අ ඥානය උපදින්න. ිකවසත් පස්සෙක්ගේ කිය කියීන්ද මේමයිමයි මේමයි කියලා අවසානි ටිකදවසට පස්සේ බැලූ හම කෝපුද්ගලයා කියලා ධර්මය හුකි ජීවිසින් ඇතටම පලා ගිල්ල කියලා බලාගන්න පුළුවන්. අ රැල්ලට යනෝ කවරුත් යන්න අංවාලි. රැල්ල යනුව හරක් ඉස්සරැන් යනකොට පිටිපස්සෙන් හරක් යනවා ලොකු හරක පස්සසිෙන් පිස්සයන හක් අන්න රැල්ලට යනෝ හොයි ලෝකයනට කියලා පිටිස්සයනකාදන්න. ඒවගේ බනහනුව බනහනුව කියල තමගේ කවුහරරි යාලුවෙක් මිත්‍රේ බනහනකොට මන්ගේ තින න්කාරකරට මාත් බනහන අනිතවන්ටේ මමා බරුව හරි ණහන්ඩුව හ්ඩෝන ම බාධහනුවගේ ලනිතරෙකු හමට ලොකු වටන්නනාගවල්ලේ කිය හිතල ඔොලොමොට්ලකමට හරි එහෙම කිය කිය බණහන පිරිසක්කින්න. එම අහලා අනේ හො න හො න හොද යිතර බනක්නක් කවදාවත් ඇ යිතම් ුදුුව අමේ බුදු බනක් ඇහවේ ඔය නහල ම පැහැුන රහත්නොේ නූලෙන් බේරුුණ කියන බොහෝ දෙනා අවසායේ. ධර්මයට මේ ික්ෂුවට මේ කල්ධාන මිත්‍ර සම්පත්යනම නිග්‍රාරමින් නවා හතරාතේ මොකදල දවබෝධගේ ඇඩු කරුණා කර මොක දවබෝධ ඒයන්නේ යංගි ධර්මයයක් පිබද යංකි විේචන තියන ගේ කිදිරිපත් කන්න පුළ න් පිව කිසි ්‍රස්තිය න බුණමක්කම කියන්නේ ඒ යංගි ද අපිනම යංකිසි භික්ෂවත් ධර්ම දශන කළහම ඒ ධර්ම සසාවාධ්‍ය තැන්තියන ඒ සසාවධ්‍ය තැන් විේචනය කිර ඩවේ අපවා දුපවාද කියය. එක බුදුාන් වහන්සේ ඉහ මුදුනම් අවසර දීලතිීන් ඒගැන මේ ධර්මය ප්‍රඥාවන්තයන්ටයි විමර්ශන සීලිවන්තයන්ටයි මේ පා්මේ ධර්මය බද්ධමතුන්ටයි ඒ නිසා ඒ ධර්මය විවර්සනය කළ විචාරය කළ තේරුම් ගන්න පුළුවන්කමතිය ොඩේ නිසා කවුරු බන දේශනා කළ ඒ ධර්මය විචාරය කරන්න විමර්සය කරන්නට අවථාව තියනො ඒ ැ නිවීමේ කියන් ඇත සමර්රුවය කට භානොයිට වසේ අයෝව කතා කරඩි කලා අපිට පවපිරෙ දන්නෑ කිය ඒෙමගත් න්න අකාව ධර්මය අබෝධ කරටත් ධර්ම පිළිඳ චාය කිර ර්ණය කිරීමගැන නේමේකයන් පුද්ගල අර්භයා නගැෙන අබූතු චෝදනා තියනවා. මෙට මේවා. මෙන්න මේ පුද්ග ලබූතු චෝදනතම යාර උපවාාද බවට පරිවර්තන වෙන් ආර උපාද බාට පත්තෙන්. එනම් අන්න ඒවා ගෙමිනිස්සු ඉන්නවා තමන්ට කරුණාවෙන් බණපදයක් දේශනා කරහම ඒර් ඒ ධම්පදය ගුණේ දන්න නැති ඒ තමන්ට සිද්ධ කල තිෙන් හැතු යහප ගැන තේරුමක් නැ. තමන්ගම මේ භයානක සංසාරෙන් නිදහස් කරන්න නේද මේේ උත්සාහගත්තය කියලා වැටහීමක් නැති. ඒ ගැන හැකීමක් නැති ඒතේරුම් ගන්න තරංජානයක් නැති අඥාන සත්‍ය ඉන්නවා. තමන්ට පිහිට වෙන පුද්ගල ඔකට තම කණ්ඩ දීපවත හපාකනුවක් කියය. අන්නඩ කණ්ඩදීවද හතවා හපාකනව කියැනි ගැනෙ. අර බඩකින් ඉන්න බල්ලෙට්ට ෆෞු කියලා ක්ඩ ිකක් දෙනවා ඒ සතාමකද කරන්නේ. ඒ බඩගින්නට කණඩදිෙන මනුසියගේ හතම අතම හපාකනෝ. ඒවාගේ මේ ලෝකකිින්න්නව සහර නුසයෝ. මේ සංසාර වලේ වැටිල් අයාලේගිය ජීවිත කාම මිත්‍යචාරය එදමින් ඉතාම නින්දිත ජීවිත ගත කරමින් සුරාව අතරේ දියවෙලාගිය ජීවිත මත්පැන් අතර දියවෙලා නත් පැං වල ගිලගත්ත ජීවිත අන්දකාර ගතුවෙච්ච ජීවිත ඇත නැ තරුගඩ ැරිවෙච්ච ජීවිත යායුතු දිසාාව තේරුගඩබැරිවෙච ජීවිත ධර්මය අධමේ තේරුගඩ බැරි ච ජවිත අර්ය අනර්ත ේරුම්ගඩ ැරිවෙච ීවිත ුසේ අකුසේ තේරුගඩ බැරිවෙච ජීතවලට මෙන්න ධර්මය මෙන්න අධර්මය මෙන්න කුසලේ මෙමන් අකුසලේ මෙ මේ අර්ථමය අනර්ථ්‍ය නාද වසයෙන්. යතා අධර්මය පෙන්වා දීලා ඒ ජීවිත සුවපත් කරන්න ධරපු උත්සහ ගැන වැටහෙවන් ඇැති මනුසයන්වා. ඒ ගුණටම නි ග්‍රාකරමින් ගන්න සානී අන්න එකතමයි මේ ලෝක තිෙන මහා භයානකම ගුණමකුකම ඒ සත්‍ය මේගී සැණගන් නිරයට. ඒ සත්‍යය මේයගී සනිගන් නිරේයට. උද එක් ඒ ගුණමකුකමට වෙන අන්න තැනක් නෑ. ඒගේ මේ ගුණවක්කම අඩු වැඩි වසයෙන් පළගන මිනිස්සුඉන්නවා. ඒ මට අං වලට ආහාමන්න පේරේත තිරිසංාධී භවයන්ට පරිවර්තනයනො පුනර්භාව. නිසා පින්ංවතුනි ධර්මය කියලා කියන්නේ මේ සිතේ ස්වභාවාවවබෝධ කර ගැනීම ිසාකන් කිසිවක්නව. එන ධර්මාබෝධය කියලා කියන්නේ මෙන්න මේ සිත හැසර ආකාරේ තේරුම් ගැනීමයි. මේ හිතේ චර්යාව තේරුම් ගැනීමයි.ඒයයි ධර්මාබෝධය කියන් එමැතු මේ මොුණහරි වචටිකදනගන්නකටේ ධර්මාබෝධය කියය. මාෝය කියලා ගැන මෙන්න මේ සිත මෙන්න මේ ආකාරීෙන් හැසිරෙනවා මේ හේතු ඇතිකල්ලි මෙ හිත මෙසේ හැසිරෙනවා හතු නොමැති කල්ලි මේ හිත මෙසේ නිරුද්ධෙනවා නිස්සරණනිවිෙනවා නජ වසෙන් ධර්මියය නවනිින් ඥායාත්පකෝ දැකල කටකුතු කිරීම හැකියාවට ධර්මාබෝධී ගියැන් එමනතු බණටිකක්කාල එහෙමෙ අරකත් දන්නවා මේකත්දන්නවා හාම්දුරන්ගේ නුත්තවා හා දුරන්ගෙනු ැවප කියලා අරවිදියට නම් හැසිරන්නේ. එතනකෝ අවබෝධයක් ඒනම් එතන ඉන්නවා එ නිරසත පෙේසෙක් තිරසන්නේ. ට ඔුන්තරම් මොගහහි ලැති. ඉතිං පුද්ගලයක් සත්්‍යයෙක් ආත්මයක් කරභය අනුවේ අපි මේ ධර්මි දේශනා කරයි. අවි්‍යායෙන් තෘෂ්්‍රාවයෙන් සකස්්‍යෙන මෙන්න මේ සංසාර බව හැටි පෙන්නලදී. නැත සමහරුන් හිතින්න පුලන් ඒමන් මෝඩ කතා කියන හිටියකමක් මේ ආරය ගැන කිවේ මේ ගැන කාදවක් ගැනක ඇඳුද අපට පනදේශනා කරදි. අරියට මෙයාට අආදාලවෙන්යයි ඒ ගතිලක්ෂට තමත් තුල දී නිසා යාමයා තුළ තියෙන නිසා දැන් බස්සුරුකමට නිග්‍රහ කරවා. ැ අදන්න පුබ්බකාදී මසුරු ටානන් ගැල හලචි. අර අපුත්තක සිටුවරය වගේ සිටානං ගැන හලඇචි. මල පෙරේතකමට අපුත්තක සිටුවරයා එකසි හැට කලා දනය තිිල අසු කෙල ධනය ති පිලත් එකසි හැට කෙලත් තිබුණා හංගලා එච්ච ධන තිලත් ඒ පුත්ත සිුව දෙතුන් දෙ ගන සඳහන්ගෙන රජ හන්ුවලත් ැත්තුවරක්. එතකොට අපුත්තක සිටුවර කියලා කිව්වෙේ ඇැයි දරුවෙක්වත් හැදයි නැයියේ අයි යෝ මේ සල්ිටික දන්නුවෙනවා දරුහජල ොන පිස්සුද ඉට සිමේ දනස්කන්දය දරුවට ඩුුවෙනවන්නේ. මන මුන්න තරම් අතඥානීද්ද කියලා මෙන්න මෙවගේ මසුරු සිටුවරු හිටියා. ඉතින් ඒ මසුරු කමට නිග්‍රහ කරදි කාඩර් රිදුනොත්. එක තේරුම ඔහතුල මසුරු කම තියෙනවා කියන්නේ. ගුණමකු කමට නිග්‍රහ කරදි කාටහ රිදිෙන වන එක තේරුම ඔහු තුළ ගුණමක් කම තියෙනවා කියන්නේ. කාමරාග කාමරාගයට කම් විත්‍යාචාරය අවසෝන විම කාමරාගයට නිද්ධහ කරදි කාට හරිහිදෙනවනම්. එකැ ඔහු තුළ කාම මස්්‍යාචාරය පවතින ව කියන එක. එහම් පින්ගුතු ියම් කිහි ධර්මයක් ඇහැෙනවට කාට හරිදෙනවනම් එරි දෙෙන්නේ තමන් තුළඒරෝගය තියෙන් නිසයි ඉල්සියාවට නිද්ධාකරද්දි කාට හරිදරවනක් එක තේරු තන් තුළ නිර්සියාව තියෙන ක්ච. ඉති ඒක නිසා අඩු වැඩි වසය හැමෝ තුළ හඩු වැඩි වසෙන් තියෙන ොල රහත්වෙනක එක වෙනම දෙයක්. නමුත් එයින් රිදීමට පත්තිනයක්ඥාණයයි. යානන්තයට ති දෙන්නේ ඥානාවන්තය සතුව වනවා මාතුළ තිවිච්ච මේ වැරද පෙන් ලඳු න කියලා. නිසා මේ ලෝක හැමදෑම ඥානවන්තය අවවාධ ස්සර හ සතුට වෙන අතඥානයකි පෙන්. එක දැකවහවි.ඉතික නිසා මේ ධර්මය පෙන්වා දෙන්නේ කරුණාවෙන් මේ සංසාතුකෙන් ගොඩේ අන්ඩයි නිදහස් වෙන්ඩයි. ඒනම් ඔය තමන්තුල තීනවාන ෝකගේ තිරක්්චියන ගති වහමෝ දුර්ලගන් තිරස්්චියන ගති චතුරාර්ත්‍යය අවබෝධ නානම් ය තිරක්චීන ගති ඇතිවෙෙන. ට වසේව පහවෙල යනවා. ඉතින් ඒ උතුම් වූ ධර්මය අවබෝධ නොීමේ ප්‍රතිඵලයක් හැටිට තමයි මනුසචති තිරච්චීන සෝත්‍රයේ භාගතුනාශ දේශනා කරමින්ගේ යතා ධර්මය පෙන්වා දෙන්නේ මනුෂ්‍යයන්තුල තියන මේ තිරිසං ගතී තමයි වැඩි. හම් භාගදුන්හා සපට නොකයා කියය නොෙන තවන්හස නිරුපතියෙන් අපට පෙන්වවා ජනානර්තයට පෙන්නවා කුමක්ද මනුස්ක අතර ඉන්න තරමක්කිඉන්නේ. නිස්ුේ වැිරයක් නි තිනිසන්නු කිය ඒගන බහුතරයක් වසෙන් ගත්තා අති බහුතරා ඒ සත්තා බහතරා වැඩිහරයක් සත්ව ඉන්නේ බහුතරයක් ඉන්නේ දිර සතුන් ඉලන්න බහුතරයක් දැන් ඉන්නේ තිරිසන් සතුන් ඒ වගේම තව සූත්‍රය ඇතය මනුස්සචූති පේත විසේ පෙත්ති විසේ කියති පේත විෂය ඉගැන මනුෂ්‍යයන් අතර ඉපදිලඉඳලා මියගි හාම චූත වනහාම නවත නුෂය අර උපදින මනුසයන් අතර උපදින පිරිස අර නියපොත්තර ගත්ත පසසිලවාද පස්තිකවද. මනුස්‍ය අතර ජීවත්වෙලා මැරි ලගහිලා පෙරේතිය අතර උපදින පිරිස මහපොළ හසාමානය කෙලා බභහතුරතු නාශ පෙන්වා දෙෙන. එහෙනම් ඒ ධර්මයෙන් ඒව ආකාරෙන් උන්හස පෙන්වා දෙන්නේ මනුෂ්‍ය අතරත් අති බහුතරයක් දෙෙන මනුස්්‍යනය පරේතියෝකය. මනුෂය අතර ඉන්න අති බහුතරයක් දෙනා පරේතෝ කියලයි උන්වහන්සේ පෙන්වාද. ඒවගේම ඊළඟ සූත්‍රය මනුස්ස චෘති දේව නිරාදි සූත්‍රයේ මේකෙන් පෙන්නනෙමකක්. මනුස්සයෙක් වෙලා ඉඳලා දෙවියන් අතර උපදින පිරිස මනුස්සෙක් මැරුණුහම ඒ මනුස්ස ජීවිතය ගතකරපුු එසත්වයා මැරිලා දෙවියන් අතර උපදිනවා නම් එබඳු සත්ත්‍යයෝ මෙන්න මේ නී පොත්තන ගත්ත පස්්ටික වගේ. මනුසයන් අතර ඉඳලා මැරිලා ගිහින් නිරේ උපදින සත්‍යයෝ මහපොළො අහ සමාන. අන්න උපමයෙන් පෙන් නො එහෙම. ඉරට ඉනවත් දේව චෘති නිරයාදි සූත්‍රයේ. දෙවියන් අතර ඉපදිලා ඉඳලා නැවත මැරිලා දෙවියන් අතර උපදින පිරිස අර නියපොත්තර ගත්ත පස්්ටික වගේ. දෙවියන් අතර ඉපදිලා ඉඳලා මැරිලාගෙහෙෙන් නිරේ උපදින පිරිස මහපොලො අහ සමාන. එ මෙතර මෙ දෙව කියලා කියන්නේ චාතුර මහරාජික දීව්‍ය තලයේ ඉදල්ලා පනිමිත වස්වාර්ය දක්වාඉ දෙවර ැ තරක් නෙවෙයි බ්‍රහ්මයන්ටත් ගැනෙ දේව කියල තමයි බොහෝ තැන්වල්ද බ්‍රහක්්ම දේවතවුන් වහන්සේලා බොහෝ සූත්‍රවල දේවතවුන් කියල මයි බ්‍රක්්මයන්ගත් හඳුන්නන්නේ බ්‍රහ්ම කියැන දේව කොට්ටාසය බ්‍රක්්ම කියලගැන ඇර සතන බ්‍රක්්ම විහරන ගුණ නිසා. එනිසයි බ්‍රහ්ම කියලා විශේෂ නාමයකින් හඳුන්න නත්තන් දෙියන්ත් බ්‍රක්මයන්වත් දේවතා කියන නමින් තමයි අතකෝ අන්‍ය තරාදයවතය නතිවසි විග්‍රහ කරද්දි ඔතන දෙවියෝත රක් ගැ නමේවි කියන්නේ බ්‍රක්මයත්තින් එෙනම් ඔය කිව්ව සූත්‍රයට අනුකූලොව දේව චෘති නිරයාදි සූත්‍රයේ හෙනම්ඉන්න මේ දෙවියන් සහ බ්‍රක්්මයන් අතර ඉපදිලින්න සත්‍යය ඔුන්ගෙන් නැවත ඒ දේවා සහභාාවකට යන්නේ එදවන්ස් ්‍රඥයන්ත රපදදින්නේෙක් සාර්ගක උපදදින්නේ අන්නර නියපොත්තට ගත්ත පස්්තිිහා සමාන පිරිසක්. එනන් දෙවියන් අතර එපදිලාමිය නැති බහුතර ඇදින යන්නේ නිරටයි. දේවචති නිරාදි සූත්‍රයන් භාගතු නාශක දේශනා බුද්ධ දේශනාමි. මේවා නිකම් මේ කවුරුත් මේ කටාවට කියපු න මේ අසිරිමත්තු බුදුපියාන්ස මමා ධර්මය උන්හසේ පෙන්ා දින්නෙමි. දතුමේ අපි කියනෙ එක අ නෙවීම. එ උන්හස පෙන්දනවා ොමොකක්ද දෙවියන් අතර ඉන්න අයගෙනුත් වැඩිම ප්‍රමාණයක් මහපුල හ සමාන් ප්‍රමාණයක් ඇන්නේ නිරේ් දෙව අත රිපදිනායකින. දෙවියන් අත රිපදින දෙවියන් වෙලා ඉපදිලයිඳලා නැවත දෙවියෙක් වෙන පිරිස අන්නර නියපොත්තට ගත්ත ප්‍රෂ්ටික වගේ. දැම් බලන්ඩ ඔයගැන දන් නැතුව නැවතනොත ප්‍රාථ නා කරනවා ස්ර්ගුවල දිවියලෝක උපදදිින්, පින්කරනවා දිවියෝක උපදිද කියෙ හිතා. දැන්ඔය මේ වෙනකොට ඉන්නවා පුරිින්දද කියන සක්‍රදේවේද්‍රයා ඇතම් මගමානුවක සක්‍රදේවන්ද්‍රය එතුමා මුලින් සොෝවාංගල හිටිය නෑ එතුමාද හිටිය බිරින්ද ඇවරු දහසක් අග්‍ර බිසව සුජම්පති කියන අසුරකණ්ඥාව ඇය ප්‍රමුඛ කර ගත්ත දස දහසක් සමයින දහසක් අතිසිය සුරූපී දිව්‍යංගනාව දහසක් හිටිය සක්‍රදේවන්ද්‍රයාට බිරිින් දැවරු වසේ. මේ දහසම කාමෙන් ඇලලී ගිය පිරිසක්. දැඩි කාමුක පිරිසා. සක්්‍ර දෙවන්දත් එහෙම යිති කලී ඔය හැම දෙවියෙක් මත් එහෙමයි. දැව දැක ලති මේ මනුසුලෝකෙත් යහමින් සල්ිතියන මනිස්ු හැසිරෙන දිහය ඉතින් මේ දිවිය ලෝකෙ දිවිය සම්පත්තියයි මනුසලෝක මනුස සම්පතිය බැලුහම් භාගතුන් නාසේ සක්විති රජුරෝතම මහපොලය පහල වෙන ලොකුම සැපවිනින්නා කාම ලෝකී මනුසයන් අතර. මනුෂසයන් අතර වැඩියෙන්ම කම් සැපවිදින කෙනා ශක්කවිති රජ්ජුරු සක්කවි රජවරට සප්තරත්න්නේය ාලයුත්ත ශක්කවිති රජදරුවන්ට යෙන මයක් අතට ගත්ත කුඩා ගල්කහිටයක් වගේ. දෙවියන් ඉඳන කම් හැපය හිමාල පොරොන්තය වගේ කිය මහා බාල පණඩිත සත්‍ර භාගතු නස දේශනාර බාල ප්ඩිත සූත්‍රී. එන බොඩා කල්පන කලන්න රජ්‍යවනනිකායි බාල පණඩි සූත්‍ර එතකොට ඒනම් කල්පනා කල බලන්ඩ අර මනුස්්‍යයෝ විදින කාමය මනුසයන්ගෙනුත් උපරිමකාමයක් විඳින්නේ කම් සැපයක් විනින්නේ ශක්ති රජ්ජුරු. ඉතිං ඔහු විඳන සැපයක් දල්කැටයක් නම් සාමාන්‍ය මිනිහක් විදින කම් සැපය වැලි කැටයක්. එනම් දෙවියන්ගේ කම් සැපයයි මනුසයන්ගේ කම් සේපෑයි උපමා කොළොත් දෙවියන්ගේ කම් සැපේ හිමාල පරුතය වගේ. නිසු මාම ිනිසුන් කම් සැප මක ත් ප රජ නවේ සක්ති රජු රනිවේෙනේ අනිිමිසු එ ඉමිසුන්ට කො සත්තරත්නය සප්තරත්නය පහල නොච මානමි හකම් සැපේ ෙනම් වැලි කැටයක්වාගේ. එන වැලිකැටයි හිෙමාල පරවතයයි සංසන්ධ නිවෙනවාද. එනං වැලිකැටය අත්තරං වස්තුර්ත්තියන මිනිස්සු. මේ අල්පකාමයයක් ඉසර උද්දාමයට පත්වෙලා ආඩම්රලම් මට මෙච්චරත්තියෙන අත්තරත් තියෙන කියලා හිතාගෙන. හ ලොකු මනිසෙන් දදුමාකාර උද්දච්චකමකින් උඩුකුකමකින් ඉදිමිලා ජීවත්තයනවා මම ලොක්ක අම ජනාතිපති මමාගැම ම ඇමති අනාතිවශස එැත්ත ම මහ දනවතා ම ප්‍රද්ධ පුද්ල අනාති වසේම ප්‍රභෝර්යම ්‍යත කියලා මේ පුඩි අල්පකාමයක් ඉසර මෙච්චර අහංකාරකමකින් උඩුකුකමකින් ඉමිලා. මෙච්චර පෞසිද්ධ කරගන්නවනම් මිනිස්සු අර වැලි කැටයක්ක් ඔගේ කාමේ නිසා මෙච්චර පෞසිද්ධ කරගන්නව මිනිස්සු. දහකුසලයේ දරවනම් මිනිස්සු රන්න පුලුවන් හදරාාවට ක්කමි කරනවාන මිනිස්සු. රට ජාතිය රවට්ටමින් අසරන ලෝක සත්‍යයාගේ රීරිමාස හඌරාගෙන බොනුවනම් මිනිස්සු. ආගම දහමත් විකුණනානම් මිනිස්සු. ජාතිය බල්ලටදාානවනම් මිනිස්සු. ආගම බල්ලටදාානවනම් මිනිස්සු. ඊඩ වසේ ජාතිය යාගමයි වෙන රටවල්වට උකස් කරලා ඒ සල්ලිවලින් කනාව බොනුවනම් මිනිස්සු.වෙ රටේ මින මිනිසුන්ගේ ජීවිත බිල්ලටරගෙන තමන් විතර බඩවඩගන්නඩ උත්සාගන්නවන මිනිස්ස. මේ මේ වැලි කැටයක් ඔය කාමයන් නිසා හර දෙවියෝ කොච්චර පව්කර ගන්නු ඇද. අර හිමාල පරවතය වගේ විශාල කාමයක් හිමි දෙවියෝ කොච්තර පව කරගන්නවා ඇද්ද. දැ අපේ ගැන හිතුවද. මේ දෝකය එක්තරා සූතානුවරයෙක් ඉන්නවලු අන්දන්න ඇහු කවුද කියලලා ඔොයන් ඩුවමනාගුත්නය හන්න හම්බුණ එක්තරා මේ ලෝක ඉන්න ප්‍රකට ධනවත් සූතානුවරේ ඔහුකින් ඉින්දිි භාවය ැ හුකි දිය නියම කියන. ඔහකකි දියනම් ප්‍රකාශය පත් කරලා තියෙනවල හෝකකි තාත්තකික තරම මිනිසු සියගානක් මරලා තියෙනවා තමන්ගේ මාලිකා වැඩකරපු දෙසි දස්සු. ඉස්ත්‍රීන් විසාල් ප්‍රමාණයක් දූසනය කරලා තියෙන් කුඩා ජැරියන් ගීදලාම. හැබැයි සමාජිස්ස රහු ඉන්නේ මහා ලොකු සල්ත අන්ුවරෙක් දනවත් ලස්වන් ඇඳංගිහිල්ල ඉංග්‍රිසින් කතා කර කර ඔය සමුලුවලටත් යනුවේනවා දැන් එතකොට මහලුකු ප්‍රභූුවරයන් ොත් ොක ජවිත අ ්‍යන්තර මනුවත්තීනයට මහාපාපයක් මහාපාප යත්තියන්නේ. හදපු දුවටුවත් ප්‍රියනෑ ඇයට අ අපරාධයක් වෙන ොහෝක ඇති. ඉතින් එදකට ඒවක් ඒ වගේ හිස් පුද්ගලයෝ තමයි මේ සමාජ ලොක මනිස්සු කියල කියන්නේ අවසාය පැලවා මෙහ ෝඩ මදාලාලනය මේ කතා ඉතාම් ශ්‍රෂ් මිනිස්සුත්තින් ොකද අනේ පි සිරතුමා කියන්නේ සිටුවරි බිලාලපාදක කියන්නේ සිටුවරි අදිින්න පුද්ග කියන්නේෙ සිටුවරි. අපපුත්තක කියන සිටුවරි හැබැ අනේ පින් සිටතුමා සහෝවා අනිත් ඇය සෝවාන්නේ අධට අධින් පුබ්ග සිටුමාන පස කාල සොවාන් වුණා මත ගැටියට ධර්මය සඳාගෙන ආකාරය නමුත් අනිත් සිටුවරු එහෙමයි නිවී එතකොට එතකොට දැන් සියල්ලු සිටුවර එකහා සමාන නෑ එසා හැමෝටෝ මේ කතා අදාලන නවත් අතිබහුතර ඒේකයි බාදගතුන්නා හැම තිස්ම කියැන් ඒය සත්ා බහොතරා කියල වැඩි හරියයක් දෙන්න අතිබහුතර ඇ දෙනා ඒම තත් එකකයි ඒ නම් බලන්න කල්පනා කරලා සමාජය ඒ වගේ ඉන්න පුද්ගලයෝ පිටින් බැලු හාම දැන් අර වගේ සමාජ පිළිගත්ත මහා ප්‍රභූරෙක් වියතසේ හැබැහුගේ ඇතුලාන්ටේ මුණතරන් සතිදදිි මල පිරිීතේ පිටිං ඇදගත්ත ඇඳුන්ටිකින්. පිටි පැලදගත් ආබරණ ටිකකින්. ඔලුවට දාගත් ඔටුන්නකින් කකුල් දෙකට දාගත්ත මිරි වැඩි දෙකින් තමයි ඔහු ප්‍රභූතිය නිරූපණය කර. ඒ ගලවල ොක්කමයි කක දෙහම මල්ල පෙේද නිරහසකි නැතන පෙන මොකින් දන්නේ. එහෙනම් මෙන්න මේ අල්පකාමයක් උෙසා එච්චර පෞගරගන්නවා මිනිස්සු දෙවෝ ගොච්චර බෞගර ගන්නුවත්. පිටිම් බෙල්ල හමෙ හිතන්නේ දැනර සූතාන් වරයාගේ ජීවිත ගැන කාලකන මිනිස්සූක හොඳ පැත්ත විතර කරන යාගේ මෙචර තින වාහ චරත් න අචතරත්ති න බිල්ඩි මෙචරත් යන රත්තනං කාරිකයන රත්තරන් දත්තියෙන්නේ අනිත්ඒේවත් රත්තරන්ද දන්න ඔක්කම. ඒ විදිට කියනවය ටික. ඒ පැත්තනම් ස්තරම් ජීවිතේ. අැ බල්ලෝ බත්කන්නෑ චරිත කතා ඇහූ හම්. අපයි මනුසිෝ කන ජාතියක් බත් කියන්නේ මනුසේ ඔච්චර බහ පහත්නම් අපිට ෝහකුම් කන කෑමත් එපා කියලා බල්ලව දාට බඳදු ප්‍රතිශයප කරන්න. ඒ සරන් නින්දිතැයි ජීවිසේ. එතකොට සමාජි පිණී හිටින විද් වචෙක් ව ඇති ප්‍රභුවරයෙක් වසේ. එතකොට එහම් ඔබම කල්පනා කරන්න ල්පකාමයක්තියන මිනිසු මෙච්චර නිින්ිත වැඩ කරනවා නං. ආශවාතය උදිසා කාමය උදිසා. කොච්චර දනද කියන්න ගයෝොත් පින්වතන කොහොම කියන්නද මේ ඒ ඒ පෞකාර ජීවිතවල සවහාාව. එය වි්‍යාතුෘෂන් සකශේච ජීවිතල ස්භාව එතොට එච්චර පවකරගන්නවානම් මරුසය දෙවෝ කොචර පවකරගන්නවා කියලපු ප හිතන්. එනම් අර සක්්‍රදේමන්ද්‍රයාගේ බිරිින්දවරු හිටිය දහසක් සක්‍රදේන්ද්‍රයක් කාමය දැඩි වැලි හිටිය දෙවරුත් එහෙමයි උක්කම කාමය ඇලි ගැලි වාසය කරන කාමය අග්‍රකරගත ජීවි දෙව ගත කරන්න. සමය දෘෂ්ටික දෙවියේ හැරෙන්න්නට අනිත් ඔක්කො මික්‍ය දෂ්ික දෙවියෝ නින්දිත ජීවිතගත කරන්න. නින්දිතයි නින්දිතයි ගැන කාමේ ඇලි ගැලි ඉන්න සහියක් බුද්ධියක් ඇත්තමනේ. කිසිමසිහයක් මෙලෝ සිහයක් නෑ. සම්පූර්යම රූප සබ්ද ගන්දරස් ස්පර්සයන්ට මුලා වෙලා ඉන්නේ. අන්තිම පහත් අන්තිම අන්තිම කාමුක අන්තිම නින්දත චච්ච ජීවිතයක් ගෙවන්නේ බොහෝ දෙවරු මිච්චා දෘෂ්ටික දෙවරු සම්ය දෘෂ්ටික දෙවරු ඉන්නවා ඒ කාමය ප්‍රමාණී දැනගෙන ඒ කාමි වර්ද හැසිරෙන් ඇැතුව ඉතාම යහපත් ආකාරීෙන් හැසිරෙන දෙවරු ඉන්නවා සක්‍ර දේවිතය වර්තමාන සක්ක්‍රදේවින්දේ වගේ දමොද වුණේ මේ ධර්මයහන්ට කලින් නිසා ශක්්‍ර දේවන්දයටත් අර බරිින්දැවුරුන්ටත් කාමේ සීමාවත්තිබන්නේ. එනිසා කාම ඉත්තාම නින්දිතාකාරයෙන් හැසිරිලා අවසාය මොකද වුණේ එක්තරා දවස අ සක්‍ර දේවන්දයයාගේ බරිදඇවුරු දහසෙන් පන්සීයක් එක සැරතුුතවුණ එක සැරම චුතුවෙලා ගියා සක්ක්‍රදේවදය අදිවසන් බැලුව කොහද ුතු වෙලා ගහි කියලා බලති නිරේ දවුතති නිරයාදි සූත්තං. දේව භාවෙන්ත් දව භාවෙන් චුතේවෙ ිහිල්ලලා ඉපදුුණේ කෙලින්බ නිරේ. ඉඩ සක්ට දේන් දෙයාට මහබයක්ක් හටකත් තොමකක්ද දැම් මේ බිරිද ඇවුරු ගතකරපු ජීවිතය තමන් දන්නවා, තමන් ගතකරපු ජීවිතය තමන් දන්නවා. අනිත් බිරිද ඇවුරු ගැනත් දන්නවා. ඒනම් ඔක්කොටම අන්්ඩ වෙන්නේ එකම දැනකට සමයි කියල ජැනගත්තා. දැනගන වහාම අසිරිමත් වූ සම්මා සම්බුදු පිානාසි බුණගැහින්ඩ පැමිනිිය. ඉද්‍රසාාල ගහාාවට ගජගහනුවර අන්නේ අවස්ථාවද ඇසිරිමත් වූ මහා කාරණය ුතුමන් වහන්සේ සක්‍ර දේවින්ද්‍රයන් ගැන කරුණාවපදවල සක්කප්්‍ය සූත්‍රයේ දේශනා කරන. අන්නේ සූත්‍ර දේශන අතර තුරදේ සක්‍ර දේවින්ද්‍රයත්තර දිවියංගනාව සවාම්පලිට පත්වයනවා. සවාම් පලිට පත්ච්ච නිසා නිරට යන ගමන වැලකිලා එහිදීම නැවත චුතවෙලා දම නව ්‍රතිසන්දවෙල නවත සක්ට අත්භවට පත්වෙන් එක වෙනම කතාවක්. එනම් බරන්ඩ ශක්‍ර දේවින්ද්‍රයයටත් සක්ක දේවින්ද්‍රයයාගේ ඒ බෙරිින්දෑවරු ටිකත් ඒ දිවියංගනාවත් ඔක්කොම දෙෙනනා ේරුනේදා අසිරමත් වූ මහාකාරණික සම්මා සම්බුදුපියාන් වහන්සේගේ මහාකරුණාව හේතු කරගෙන් නැත්තං අද නීරී එ ශක්‍ර දේවින්ද්‍රයටත් එහෙම වඩ ගියා නං අනෙක් දේවර ගැන මොන කතා ප දල බරඩ නුවන අනි දෙවරෝ ඉටත් වඩා පහත් එතට මෙච්චා දුෂ්ටික දෙවව කියලා කියන්නේ ඉතින් අපි දැම් මෙහමකාමුකු අරමං ඉස්සලවට උදාහන්නය ඇකිවේ ලෝකෙ සූතානුවරෙක් ලෝකය අංකෙකි දනව තෙක්ලු ඔහුට ලෝක ලොකු පිළිගැනීමත් තියන ඕනම රටකට ගිහාම ලොකු පිළිගැනීමත් පත්වල තම හෝ පිළිගන්න හැබයි තමන්ගේ දරුවු පිළිගන් තමන්ගේ දරුවෝ තමන්ගේ දියනිය තමන්ගේ පුතාල මගේ ාති වර්ග හෝ පිගන්න ඉගන පිළිගන්න කියන්නේ ඔුන් ඉදා කරනවා. ඔවුන් දන්න තාත්තගේ හැටි නැදන්ගේඒ පුද්ගලය හැටි හැයි ලෝගේ ස් රහ ෞරනිය පුද්ගලෙක් වසින් ජීවර්තන පෙර පිංවිපාක්ත්වන ත් සේ වසේ අරි විදිහයට ලෝකයාින් ගරු සත්කාර ලබනු හැබයි ඇතුලා අන්තේ ඉන්න අසපපුරුස ඒ තිරිසංගට සත්්‍යය නිසා අර එයාගේම ඥාතින් ඉදිරයේ ඒ අඥඥානකමට පුරුකට නිින්දා විදිනු. එතකොට පිංහතුන මේ දෙවියගත්තහම දෙවවතන්නේ වගේ. පිටිම් බැලූහම ලස්වනට ඇඳ පැන්ඳකිෙන ඉන්නවා ලස්වනට හැසිරෙනවා ලස්රට කනවාබොනවා ලස්ස ඇැදුම් පැළඳුම් ඇදක ආබරන ඇදගෙන එහ යනවා මෙහයනෝ රටවලින් සැරිසරනවා පුතුම විනෝදයකින් ඉන්නේ. ඇතුලාන්ට බැලූ හමින්නේ අන්න නිරසති නැතැන් ගෝ ීරීටයන්. එත්තත් නිරේටයන් කොහො දේව චුති නිරයාදි සූත්‍රය අරම් බලන් සංඨනිකායි සත්්‍ය සංයුපතය අටම යනකොට. එතකොට එනම් භාගතුන් ආශි දේශනා කන අති බහුතරයක් දෙවියෝ මිය ගිහා උපවදින්නේ නිරේ හැවයි අපි මොකට කරන්න අපි බලාගෙනඉන්නවා දිවිය ලෝකයන්ට දැම් මේ ධර්මය දේශනා කරද්දි ඒ ධර්මයට කන්දයන්න කහැමතිනෑ හැබැයි පින්කම් කරන්න ම් උඩ්ට පැනගනේනවා දැන් දිවිය ෝක ඇත්තටම යන්ඩ කෙනෙට පාර කැපිෙන ක්‍රමයක් තමයි උත්තරීතර චතුරාර්ත්ක අවබෝධි. උතුම් වූ අමාදහම අවබෝධ උනානක් ඒ අනුසාරෙන් කොහොමත් ස්වර්ගයට යන්න මාවතක් නිර්මාණ වෙන දිව්‍යතලකට ඒ කාන්තය යනවා හැබැයි නිකම්ම නිවියයන්නේ සමයදෘ්ටි දෙවියෙක් වසේ. එනගේ සම්යදෘෂ්ටික දිව භාවය තුළ ඒ දෙවයාට පුළුවන් තරං අකුසලෙන් වැගලා යහපත්ව උසස් වූ දේව සහභාවයක් අත්තිදිද පුුවන්කම ලැබෙන. ඇයි එහෙම යන්න කැමති නෑ මොකද බණහන්්ඩ වෙනවා ඒට කාලෙවය කරන්න කැමති නෑ නිසා පින් දහන් කරන්න ඕන සර ඕවනොත් තරම් විය දංකර පින් කරන්න බණහණ්ඩබෑ ඇයි පින් කරන්න දිව්‍ය ලෝකයක් යයිත දිව්‍යලෝක නෑ එහෙම අන්ෙත් නෑල ේසිෙන් දදිවේ ලෝකයේ අපිත මුක හරි ගියා කියලා ගිහාම එතනින් ලැබෙනවා ඒ හන්තින් ටිකට් එකක් අවි චිමහානරකය ඇතුළ ඕනුනි ේකටේ අන්ද පස්පෝට් එක ැබෙනවා. ල් එක හලා ඕන කැමති නිරකට යන්න පුළුවන් එතතිින් හැපැත්තර. අඇතින පස්කොට් ලෝක පුරාම යන්න පුුවන් ජාතිය ඒක පස්පෝට් එක කම්බේෙන ඕනම නිරේකට යන්න පුළුව. එකකසේ තිස්සයක් නිරවට යන්න පුළන් පස්ොට් එකක දී ලොක ලෙක් එදාට ඒක ගන්නතමයි මෙහහින්දල අතකාගෙන යන්නේ අයතුත්ත රීතර ස්‍රී සත්ධර්මයටත් නිග්ා කරමින් පින්දහං පින 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 කිය කිය පින පසෙමු ලහු පැටගෙන ගිහිල්ලා අවසාන අතෙන්ට තමයි යන්නේ එනම් අන්නේ එකයි භාගතුන් වහස පෙන්වා දෙන්නේ. යත්හාර්ථය නොමදන්නවූ ලෝක සට්‍යයා හැම දෑම දුකෙහෙම ඇලි ගිලි වාසය කරනවා කිය. ඒසයි බුදුපාන දුක්‍ය අඥාණන් කළ දේශනාකට. මේ භාගතුන් වහස පෙන්වාදින මේ අථහාර්ථය දන්නති කම තමයි මේ ලෝකය තින දුක. මේ ලෝකෙ දුක කියන්නෙම අසරිමත් වූ බුදුපාන්හසකි ධරමය අවබෝධ නොවීමට නමක් සුද්ද සිංහලින්. බ ඕන කෙනෙක් සාම්පතිී ්‍රක්මයවිල් ඇහුවත් දුකයනු කුමට්ි ක ලොබ බයිනත උත්තරයඇදෙන්න්නට අසිරිමත් වව බදුපාන්සේගේ ධර්ම අවබෝධ නොවීමයි කියලා දුක ඒක තමයි දුක ඉතින් ඒ නම් ඒ අමා ධර්මය අවබෝධ නොවන තාක්කල් සකර ලෝක සත්‍යය අඩිති දු හැරෙන දුක හැරන් කුමන සැපද දුක විතරයි සැපඩිතු රෙලා යෙනක දුකම තමයි ව සැප කියල ගන්න එනිසා මේ ලෝක කිසිම සත්්‍යයක් සම්මා සම්බුදුති පියාසක ධර්මය අවබූධත කරන්න නැත්තම් සැප කියන අධහාර්ථය දකින්නෑ කවදාව ඔවුන්ට හැමදෑම ඉස්පර්ශයෙන්න්නම දුක කියනය අත්හාර්ථය විතරයි ලෝකෙ සැපයක් පවතිනවා නං ඒ සැපේ ලෝකයට අයිති නෑ එක ලෝකෝත්තරයි ඒ සධාතනිකමා නිවංශාන්තිය අත්දකින් හම්බේ නෑ කිසිම කලක ඔන්න ඔයක්ඥාන ලෝක සත්‍යයට මොකද ඔවුන් අරමුණු කරන්නේ සැප කියලා මේ සම්මුතිය පවතින මේ සුගති සැපමයි. එනිසා මේ උත්තරරිතර සම්මා සම්බූධ ශසනය ඉපදිලත් බණහන්ට නවෙයි හැමතිස්සම කැමති පින්දහන් කරන්න සව්ලකුවටත් කියනවා හරි මෙය හරි ආසයි මෙයා හරි පින්වලට හරි කැමති පින්වලට හරි කැමති පින් කරන්න. බණහන්ඩ නම් පොඩ්ඩක් ඉ බණනංහන්න කැමතින. බණනං අහන්නේ මට ඉතින් කියයන්තින මොන අසපපුරුසිද කියල පින හොඳයි ඉති අම්බේ පිණෙන් සැපර හම ඉතාන් ඉන්න අපි ඔබ හො ඕවන් තරන් කියන ොහැම වෙල්ලා අනේ හරි මේ අේ අපේ මහත් එහෙම හරි හොඳයිේ නෝනහෙම හරි හොඳයි අප මේ පුතා එහෙම දරුවහ ක්කම හරි හොඳයි ඇල පින් කරන්න නම් පැන පැන පින්කරන්නේ උද්දුම තරම් පින්ක පින කිව් තින් ය ොනුවද පිනම දමයි ඉතිංආයි ධර්මය එහෙම ඇහු නෑ ධර්මය එහෙම ධර්මය යන ධර්මයනං එහෙම කන්නේ හැබැයි ධර්මය නන්නේ ධර්මීට කම්දින්නේ. ධර්මයට බයයි ධර්මයහන්නේ ඉසි අර පින්කරන්න මොකටද සම්වා සම්බුදුපියන්ස කෙරහි තින ගෞරවටද ්‍රී සත් ධර්මීතේ ගැරහි තිය ගවරවටද. අර ආරමහා සංගරත්තය කෙරහි තිය කවුරවට දර පින් කරන්නේ. ඔය පන්සල්ලන්නේ ඒකටද අති අති ුත්ත ීත බුද්ධදම සංගත්‍රීතරත්න්නේය ගුණේ දැකළව පින් කරන්නන්නේ යය අඥාන ජනයා අවදාාධ වී සංසාර්දුකින් නිදහස්සින් ඒ ප්‍රශත අපිට හඬතින් බුදුප්‍යාසේ ප්‍රශතිිරවය අපෙන් අහන්නේ